කරුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නී, පුණ්‍යවන්ත සත්පුරුස ඇත්තෝ, අද දවසේදී සුපුරුදු පරිදි දින 10 භාවනා වැඩසටහනේ උදෑසන දේශනාවාරේ ආරම්භ කරන්න සූදානම් වන අවස්ථාව. අපිට ඔය ඇත්තන්ට මූලික කරුණු ටික ඔක්කොම කියලා දෙන්න තියෙන්නේ මුල් දවස් කීපය. මුල් දවස් කීපේ කියලා දෙන දේවල් ටික හොඳට හිතට ගන්න ඕනේ. ඔය ඇත්තංග පෙළගස්සවල නිවැරදිව ඒක ඉදිරියට කටයුතු කරන විදිහ තමයි අපි කියලා දෙන්නේ. ඊට පස්සේ ඔබට තනිවම භාවනා කරන්න ලබා දෙනකොට ඒ කාල සීමාවේ උපරිම ප්‍රතිඵල ගන්න අර කියලා දුන්න විදිහට කටයුතු කරන්න ඕන. දැනටමත් ඔය ඇත්ත දන්නවා, කෙනෙක් උප්පත්තිය ලැබනකොට මිනිස්සු අතර තුන් විදිහකට ඉන්නවා කියලා. දැන් පහුගිය උගන්නපු කාරණාවල සාරාංශය මේ කියන්නේ, මිනිස්සු අතර උපදින්නේ භූමි 31කින් කුසලයන්ගේ විපාක විදිහට, භූමි 31ක ඉන්න සත්වයන්ගේ කුසල කර්මවල විපාක විදිහට මිනිස්සු අතර උපදීද්දී උප්පත්තියෙම මගඵල ධානය ලබන්න පුළුවන් අය බැරි අය ඔක්කොම ඉන්නවා. පුළුවන් බැරි ඔක්කොම ඔබ ඉන්න පරිසරයේ වටේ, ඔබ වටේ තමයි ඉන්නේ. ඒ අය ඔබේ අඹ සැමියන්, දූ පුතෝ, නෑ හිතමිතුරන් ওই විදිහට ඉන්නවා. අහේතුක සුගති කෙනා නම් බැලූ බැලමට හඳුන ගන්න පුළුවන්. දිහේතුක තිහේතු කට්ටිය ඉන්නවා. තිහේතුකය මගපල් ලබන්න පුළුවන් උපතක් වුණාට ඒක හැමම හැමෝටම කරගන්න බෑ. කර්මාන්තරාය, ක්ලේශාන්තරාය, විපාකාන්තරාය, ආඥාවතික්කමාන්තරාය මේ වගේ අනතුරු තියෙනවා. ආර්යෝපවාදාන්තරාය, විපාකාන්තරාය විදිහට මේ අහේතුක දුගති, දිහේතුක විදිහට මේ අහේතුක දුගති, අහේතුක සුගති, දිහේතුක විදිහට කට්ටිය උප්පත්තිය ලබනවා. එතකොට මේ හැමෝම අපි අත්හරින කට්ටිය නෙමෙයි. මේ කිසිම කෙනෙක්ව අත්හරින්නේ නැහැ. මේ මනුස්ස ජීවිතයේ අවුරුදු 60 70ක 80ක මේ පුංචි කාල සීමාවක ප්‍රතිඵල ගන්න පුළුවන් කෙනාටත් අවස්ථාව තියෙනවා. මේ කාල සීමාවේ මේ ජීවත් වෙන මනුස්ස ලෝකේ මේ අවුරුදු කීපය තුල ප්‍රතිඵල ගන්න බැරි කෙනාට ඊළඟ ඉක්මන් භවයක ප්‍රතිඵල ගන්න පුළුවන් විදිහට අවස්ථාව තියෙනවා. ඊළඟ භවයේ හෝ ඊළඟ භවයේ හෝ හැකිතාක් ඉක්මනට සෝහන් මාර්ගයට පත් උනත් සත්තක්කත්තු පරම වෙනකන් ඉන්නවා සංසාරේ. සකදාගාමි අනාගාමි උනත් ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේ නමක් වෙනකොට. ඒ රහතන් වහන්සේගේ ස්කන්ධයන්ගේ අවසානයේ සිද්ධ වෙන්නේ අනුපාසයේස පය නිර්වාණයට පත් වෙනකොට. එතකොට මේ ස්කන්ධ කියන එක දැනගන්න වෙනවා. ස්කන්ධ කියන එක දැනගන්නකොට ඔය ඇත්තෝ ආමිස ප්‍රතිපatti දෙවිදිහටම කටයුතු කරන්න වෙනවා. මංගල සූත්‍රයේ කවුණු 38ම ක්‍රියාත්මක කරන්න ඕනේ. සිංහාලෝවාද සූත්‍රයේ ධම්මික පරාභව වැනි සූත්‍ර දේශනා අනුව කටයුතු කරන්න ඕනේ. ඒ කාන්තේම මේ කියලා දෙන විදිහ අනුව ඔබට මේ ජීවිතයේ මගපල් ලබන රහතන් වහන්සේ නමක්, රහත් වෙනින් වහන්සේ නමක් වෙන්නම පුළුවන්. හැබැයි අර උප්පත්ති ලබනකොටම විපාක අනතුරේ කට්ටිය ඉන්නවනේ, ඔබ වටා ඉන්න. ඒ ඇයට මේ වෙලාවේ කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ වගේම කරගන්න පුළුවන් අයත් මේ වෙලාවේ රාගයෙන් ඇවිස්සලා ඉන්නවනම්, ඒ කට්ටිය මේ දැඩි ලෝභය, කේන්තියම් ඒ වගේන් ඉන්නවනම් ඒව ගලව ගන්න වෙනවා. ඒ තිහේතුක උප්පත්තියක් ලැබලා ඉන්න කෙනා තව සතියෙන් මැරෙන්න ඉන්නවනම් එයාගේ මරණය ප්‍රමාද කරන වැඩ කරන්න වෙනවා. එයාගේ ඇස්පේන එක තව සතියෙන් අන්ධ වෙන්න හදනවනම් ඒක ප්‍රමාද කර ගන්න වෙනවා. කන් ඇහෙන ඒවා හානි වෙන්න තියෙනවනම් ඒව ප්‍රමාද කර ගන්න වෙනවා. එතකොට ඒව ප්‍රමාද කර ගන්න වෙන්නේ අපිට අනිත්‍ය සංඥාවෙන් නෙමෙයි, ඒකට අදාළ කුසලයෙන්. නමුත් අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා තමයි මේ ලෝකේ තියෙන උසස්ම කුසලය. ඒකෙන් තමයි මාර්ගසිත උපදවා ගන්න ඔබ පොල් මේ පෙළ ගස්වන්නේ. ඔය ඇත්තන්ට ඕන කරන බෝධිපාසික ධර්ම ටික දියුණු තියුණු කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මකෙන් තිලක්ෂණයට නන්වාදියේ. තිලක්ෂණයට නන්වලා එතෙන්ට ගන්නකම් ඔය ඇත්තන්ගේ මාර්ගඵල ලබන මොහොතේදී පවා නාම රූප ධර්මයන්ගේ ධර්මතා 97ක්ම
මේ මොහොතේ විඤ්ඤාණය නිසා හටගෙන ඇතුව නැතෝ යනවා. විඤ්ඤාණ පත්‍යා නාම රූපං විදිහට ඔය ඇත්තාගේ විඤ්ඤාණය නිසා හටගන්න නාම රූප ධර්මයෝ 97ක් ඇතුව නැතෝ යනවා. මේ විදිහට තියෙන හින්දා ඔය ඇත්තෝ කොයි වෙලාවකවත් මාන්නයක් හිතට අරගෙන මානයෙන් මම මේ විදර්ශනාමයි කරන්නේ ආමිස පින්කම් කරන්න එපා ඕක වැරදි කියන්න බෑ. මොකද මේ කර්ම විපාක හින්දා මං ආමිස පින්කම්මයි කරන්නේ විදර්ශනා කරන්න එහෙම කියන්නත් බෑ. මොකද මෙතන මේ හේතුඵල ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් නිසා සමහර වෙලාවන් වලට ඔබ මේ කටයුත්ත කරගෙන යද්දී ඔය ඇත්තන්ට දැනෙනවා ඇඟේ ලෙඩ රෝග අපහසුකම් විවිධේව වැඩි කියලා. ඒ කාල සීමාවට හිත සමහර වෙලාවට ඇඟේ ලෙඩ හත්ලා තියෙන්නේ. කර්මයේ සමහර වෙලාවට ඒ වැඩේ කරලා තියෙන. එතකොට ditta dhamma vedne කර්මයක රුකුලේ අර අකුසල කර්මයේ යටපත් කරගන්න වෙනවා. සිත නිසා නම් ඒ රෝගේ ඇති උනේ. එතකොට ප්‍රබල කුසාසිතකින් අරක යටපත් කරගන්න වෙනවා. අර බොජ්ජංග ධර්ම සූහත තියෙන සූත සජ්ජායනා කරදී කායික ආබාධ එහෙම නැති වෙන්නේ. ඔන්න ඔය වගේ පින්වත්නි මේ කුසල වැඩපිළිවෙලක් භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. ඒකාන්තේම උතුම් උසස් ප්‍රතිඵල සියල්ලම ඔය ඇත්තන්ට ලබන්න පුළුවන්. කුසල් ධර්ම වටනකොට සියලුම යහපත් දේවල් කරන්නේ ඔබ කුසාසිත අටකින් මහා කුසාසිත අටකින් ඒ අටෙන් තිහේතුක සිත් හතරක් තියෙනවා. දිහේතුක සිත් හතරක් තියෙනවා. සක්වල වසන්නා වූ සියලුම සත්වයෝ උප්පත්තිය ලබනකොට ඒ උප්පත්තිය ලබාදී මනුස්ස ලෝකේ ඔය සිත් අටේම උපදිනවා. තව සිතකින් උපදිනවා හේතුක සුගති විදිහට. එහෙම උප්පත්තිය ලබාදී මනුස්සයෝ වගේම දෙවිවරු බ්‍රහ්මයෝ අර ලියලා අපි පෙන්නපු භූමි 31ේම උපදින කට්ටිය උප්පත්තිය ලබනවා ක්‍රම හතරකට. ඒ ක්‍රම හතර මොකද්ද? අණ්ඩජ. ඔව්, එතකොට ඒ ක්‍රම හතරට උප්පත්තිය ලබනවා. එහෙම උප්පත්තිය ලබනකොට අපි කිව්වා සංවාතයේ සංවාතස්ථායි විවාතයේ විවාතස්ථායි. අපි මේ ඉන්න සක්වලව සදාකාලික උහම තියෙන්නේ මහා බ්‍රහ්මයේක් ලෝකේමවන්නේ සර්වබලධාරියෙක් ලෝකේමවන්නේ මේවා හටගන්නේ හේතුන්ගෙන්මයි කියලා. එතකොට අපි කිව්වා මේ ලෝකේ මෙහෙම පවතින කාලයක් තියෙනවා දීර්ඝ කාලයක්. ඊට පස්සේ විනාශ වීගෙන යන දීර්ඝ කාලයක් යනවා. අහපෝ හිස්සක් තියෙනවා දීර්ඝ කාලයක්. අහපෝ හැදෙන්නත් යනවා දීර්ඝ කාලයක්. එතකොට ආභස්සරයේ යට සියලුම සත්ව වාසස්ථාන අලු දූල් වෙනවා ගින්නේ. ඒ වගේම ජලයෙන් විනාශ වෙනවා මේ සුබකින්නේ යට සියලු සත්ව වාසස්ථාන. වේහප්පලයේ යට සියලු සත්ව වාසස්ථාන වාතයෙන් විනාශ වෙනවා. නමුත් වෙන වෙන සක්වලවල් වල චූලනිකා ලෝක ධාතුව දිහසහස්සී ලෝක ධාතෝ මහස්සී ලෝක ධාතෝ විදිහට විවිධාකාර තැන්වල සත්වයින්ගේ පැවැත්ම සිද්ධ වෙනවා. ඒ අයගේ නියත මිත්‍යා දෘෂ්ටි හින්දා මේසක්වල ඒකට අදාළ තැන් නැති වුණත් වෙන තැනක හරි පිටසක්වලක හරි ඒ කට්ටියගේ පහළ වීම සිද්ධ වෙනවා. අහපව මේවා කාලයක් යනකොට හැදෙනවා. අහපව විනාශ වෙනවා. අහපව හැදෙනවා. ඉන්න සත්වයෝ ඒ උප්පත්තිය ලබන්න ගැලපෙන හේතු තියෙනකොට ඒ තැන්වල පහළ වෙන්නේ අණ්ඩජ විදිහට උපදින්න හේතු හැදෙනකොට ජලාභුජ විදියට සංසේජ විදියට උපදින හේතු හැදෙනකොට ඒ හේතු හැදෙනකොට ඒ අර සත්වයෝ ඒ තැන්වල පහළ වෙනවා. අහපව මේවා නැති වෙනවා ඇති වෙනවා. මෙතන ආත්මයක් කියලා දෙයක් නැහැ. සත්‍යේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ. මේ පංච පාදානස්කන්ධයක්. ඒක නිසා එක පැත්තයකට අන්තයට යන්නත් බෑ. බොහෝම මධ්‍යස්ථව කටයුතු කරන්න ඕන. ඒකට ඔය ඇත්තන්ට තියෙන එකම ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්න බලන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදිද්දී ඔබ ජීවත් වෙන සමාජයේ ඉන්න අහේතුක සුගති ඒ කියන අන් මේ අන්ධගලු බිහිරි මන්දබුද්ධිකාදී අය මේකින් ගැලවෙනවද නැහැ. ඒ අයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා දැන් තියෙන ප්‍රශ්නේ විසඳලා ඒ කෙනාට උත්තරේ හම්බ වෙනවා ඉක්මන් භවයක. මේ ජීවිතයේ උපතින් අන්ධ කෙනාට ඊළඟ භවයේ තිහෙතුක උපතක් ලබන්න පුළුවන්ද බැරිද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කටයුතු කළොත් පුළුවන්. මේ ජීවිතයේ ගෙම්බෙක් වෙලා ඉන්න කෙනාට ඊළඟ භවයේදී තිහෙතුක වෙන්න පුළුවන්ද බැරිද?
පුළුවන්. එතකොට මේ ජීවිතයේ දිහේතු කෙනාටත් ඊළඟ භවයේදී තිහේතුක වෙන්න පුළුවන්. බැලූ බැලමට මේ ධර්මශාලාවේ අපිට හම්බ වෙන්නේ අහේතුක සුගති කට්ටිය. ඔය ඇත්තන්ට මේ මනුස්ස ජීවිතයේ සෝවහන් මාර්ගයට පත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සකදාගාමි වෙන්න පුළුවන්ද බැරිද? අනාගාමි වෙන්න පුළුවන්ද බැරිද? රහතන් වහන්සේ නමක්, රහත් තේනින් වහන්සේ නමක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අන්තිම හුස්ම හෙළනකම් ඔය ඇත්තෝ හේතුන්ගෙන් ඇතිවන ඔය නාම රූප ධර්ම හරියට කළමනාකරණය කරගන්න ඕනද නැද්ද? කරගන්න ඕනේ. ඒ හරියට කළමනාකරණය කරගන්නකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝවාන් වුණු විසාකා මහෝපාසිකා වගේ, සෝවාන් වුණු අනේපිසිත්තුමල්ලා වගේ, සෝවාන් වුණු රජකම් කරපු අපේ බිම්බිසාර මහරජුදු වගේ මොනතරම් කාර්ය බහුලව හිටියත් මුළු ජීවිතේම පින්කමක් බව කරගන්න ඕනේ. භාවනා වඩද්දි දැන් ඔය ඇත්ත ඔක්කොම අත්හරිනවා කියලා හිතාගෙන භාවනා වඩද්දි ඔබ මොකද කරන්නේ? මේ නාන් නැතු ඉන්නවද? කන් නැතුව ඉන්නවද? ඔය ඇත්ත එතකොට ඔක්කොම සසර කලකිරලා මම ඉන්නේ කියලා ඔක්කොම ගැන කලකිරලා ඉන්නවද? මේ සසර ගැන කලකිරලා මේකට උත්තරේ හොයාගන්නවද? මේකට උත්තරේ හොයන්න නම් රාගයෙන් පුළුවන්ද? රාගේ යටපත් කරගන්න නම් ඔබ දවස පුරා පුරුදු කරන්න ඕන භාවනා මොකද්ද? අසුභ භාවනාව. කායගත සතියත් අසුභේම තමයි. එතකොට දැන් උද්දුමාතකාදී අරමුණු ගන්න අමාරුයිනේ. ඒව නැති හින්දා එතකොට පින්වත්නි ඔය ඇත්තෝ තරහ යනවා නම් තරහව යටපත් කරන්න මොකද්ද කරන්න ඕනේ? මෛත්‍රී භාවනා. ඔය ඇත්තෝ සද්ධාව ඇති කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? බුද්ධානුස්මති භාවනා කරනකොට ඔය ඇත්තන්ට ලැබෙන ආනිසංස අතර බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේ දැනෙනවා. එතකොට ඔබේ හිත ගැන ඔබට චකිතයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔය හිත හරි දඩබ්බරයි. ඕක කොහොම වුණත් මොන විදිහට අපි කතා බහ කළත් හිත ඇතුළත පින්වයදී අරමුණෙන් අරමුණ යනකොට මේ කිවිලාවකට කේන්ති යනවා, රාගේ ඇති වෙනවා. අර රහසින්වත් පවුන කරපු අය නෙමෙයිනේ. විවිධ විදිහට සිත අභ්‍යන්තරයේ කෙලෙස් මතු වෙනවා. එතකොට හිතට බයක් එහෙම ඇති වෙන්න පුළුවන් බුද්ධානුස්සති භාවනා එහෙම කරද්දී. ඒ බුදුරජාණන් වහන්සේ ළඟම ඉන්නා වගේ දැනෙනකොට. එතකොට බඩ දඟලන්න පුළුවන්. එතකොට අපහසු ඇති වෙන මේ සමහර අයට ඔක්කොටම නෙමෙයි. ඒ පවට මේ බය ඇති වෙනවා. පව සිතිවිලි එනකොටත් ඒක නරකද්ද කියලා හිතෙන්න පුළුවන්. මේ ඒ වගේ වෙලාවට පින්වතින් කලබල වෙන දෙයක් නෑ. ඔබ තවදුරටත් දිගට මේ භාවනා කටයුතු සිද්ධ කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ ඔබත් එක්ක එකට ඉන්නවා කියන හැඟීම ඔබට ඇති වෙනකොටම ඔය ඇත්තෝ සියලු පව කරන්න බය වෙනවා. ඒ මහා සාන්තිය, මහා සහනය, මහා සැනසිල්ල ඔය ඇත්තන්ට ලැබෙනවා. දැන් මේ දේශනා කළේ පහුගිය දින කිහිපයේ තුලම දේශනා කරපු කවුණුවල, උගන්නපු කවුණුවල සාරාංශගත කිරීම. දැන් අද එතෙන් ඉඳලා ඉදිරියටයි කියලා දෙන්න හදන්නේ. මේ වෙනකොට ඔය ඇත්තන්ට භාවනා ක්‍රම පහක් කියලා දුන්නා. ඒ භාවනා ක්‍රම පහම අපි ගොඩනැගිල්ල හදන්න කලින් බිම සකස් කරගන්නවා වගේ වැඩක්. ඒ භාවනා ක්‍රම පහේම පුළුවන් ගොඩාක් දියුණු වෙන්න. නමුත් අපි ඒව පාවිච්චි කළේ ප්‍රධාන විදර්ශනාවට එන්න ඕන කරන විදිහට විතරයි. ඒ භාවනා ක්‍රම පහ මොනවද? බුද්ධානුස්සති, මරණය. බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ, මරණ, ආනාපාන සති. දැන් සමත භාවනා ගැන, විදර්ශනා භාවනා ගැන මූලික අවබෝධයක් ඔබට දැන් තියෙනවා. දැන් අපි විදර්ශනා භාවනාවට ඕන කරන කාරණා ටික ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය කියන්න බලන්න අහපව වතාව. අනිවාර්යයෙන්ම දුක්ඛ කියන වචනයත් ඕනේ, ආර්ය සත්‍ය කියන වචනයත් ඕන.
එතක දුක්ක ආර්ය සත්‍ය කිව්ව හාම දුක්ක කිව්ව ගමන් අපි ලියල පෙන්නවා අංග දොළහක් අරගෙන පංචුපාදා නස්කන්දීට මේ දුක්ක කියලා කියන්නේ. දූ කියන්නේ පිළිකුල් කළ යුතුයි, නින්දා කළ යුතුයි. ක කියන්නේ හි සාරයක් නෑ, ආත්මයක් වසයෙන් ගන්න දෙයක් නෑ කියන එක. දූ කියන්නේ පිළිකුල් කළ යුතුයි, නින්දා කළ යුතුයි. ක කියන්නේ හිස් ආත්මයක් වසයෙන් සත්‍යයේ පුද්ගලයෙක් විදියට ගන්න දෙයක් නෑ. එතකොට මතක් කර ගන්න අර භූමි 31 සංවාතයේ සංවාතස්ථායි, විවාතයේ විවාතස්ථායි අරගෙන ඔය ඇත්තන්ට ඒ සක්වල කතාව කියලා ගින්නෙන් විනාශ වන ආභස්සරෙන් යටකතාව, සුබකින්නේ යටව ජලයෙන් විනාශ වන විදිය, වේහප්පලයෙන් යට වාතයෙන් විනාශ වන විදි, ඔය ඔක්කොම කියනකොට මේ පැවැත්ම සිද්ධ වෙන්නේ පංචුපාදා නස්කන්ධ කතාවේමයි. මේ පැවැත්ම සිද්ධ වෙන්නේ පංචුපාදා නස්කන්ධ කතාවේමයි. ඔය ඇත්තු හරීම වාසනාවන්තයි, හරිම පින්වන්තයි. හැමදේම ඔබට ඉගෙන ගන්න හම්බ වෙනවා. අපි කැමති නැහැ කාන්තාරයක් මැද්දට ගිහිල්ලා කෑම්බීමවත් මොනවත් නැතුව අතාරින්න. හොඳට සූදානම් කරලා ඒ තැනට ගිහිල්ලා එතන ජීවත් වෙන්න පුළුවන් විදිහට පරිසරය හොඳට හදලා දුන්නනම් හරිය. එකපාරම උන්න දැන් භාවනා කරන්න කියලා කමටහනක්වත් අවශ්‍ය දේවල්වත් ඔක්කොම කියලා දෙන්නේ නැතුව එක කොටසක් විතරක් අරගෙන ජීවිතයේ අනියතයි, නැත්නම් මේ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි 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 කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. ඔය ඇත්තෝ සියලුම සංස්කාරයෝ අනිත්‍යයි, සංස්කාරය කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේ කවුණු දැනගෙන ඉන්න ඕනේ, කරන විදිය දැනගෙන ඉන්න ඕන. දැනගත්තට පස්සේ තමයි කරන්න ඕනේ. දැන් අපි මේ කියලා දෙන කාරණා ඔයත් හොඳට දැනගන්න ඕනේ. එතකොට ඔබට ධර්ම දේශනා අහද්දී තිබුණු ගැටලු විසඳිලා යනවා. ඒ වගේම සමාජයේ තියෙන ත්‍රිපිටක බුද්ධ වචනේ සම්බන්ධව තියෙන ප්‍රශ්න විසඳලා යනවා. එක එක අයට තිබ්බ එක එක මතිමතාන්තරින්දා ඔබ මොකද්ද හරි දේ කියලා හිතාගන්න බැරිව තිබ්බ අවුල්චාලා ඔක්කොම විසඳලා යනවා. හැම විදිහකින්ම ඔබට නිරවුල් ඥානයක් ඇති වෙනවා. ඒ නිරවුල් ඥානයේ ඇතිව වාඩි වුණු ගමන්ම සමාධිගත වෙනවා නැද්ද? සමාධිගත වෙනවා. ඉක්මනට බලන් ඉදි දුණු වීගෙන යනයි දන්න කෙනෙක් පටන් ගන්න. ඒ නිසා මුලින්ම අපි කමටහන්ට අදාළ දේවල් ඉගෙන ගන්න ඕන. ඊයේ දවසේ කියලා දුන්නා ජාතිපි දුක්ඛා කියලා ඉපදෙන්නේ කොහොමද කියලා. ජාති සංජාති. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කියන වචන හතර අරගෙන ඉපදීම වෙන්නේ කොහොමද කියලා අරගෙන අණ්ඩජ ජලාභුජ සත්වයින්ගේ කතාවේදී ගර්භාෂයෙන් උපදින මිනිස්සුන්ගේ ඒ ප්‍රධාන කාරණාවල ඉඳලා පළවෙනි සතිය, දෙවන සතිය, තුන්වෙනි, හතරවෙනි සතිවල ඉඳලා ආයතන ටික ලැබෙන මව් කුස පිළිසිඳ ගැනීමේදීත් 11 වන සතිය 77 වන දින රාත්‍රියේ මොලේ ක්‍රියාකාරී වන විදිහත් මෙලව උප්පත්තිය ලැබීම දක්වා ජාති සංජාති කාරණා ඔක්කොම ඔය ඇත්තෝ ඉගෙන ගත්තා. ජාතිපි දුක්ඛා. ඊට පස්සේ ජරාපි දුක්ඛා. ජරාපි දුක්ඛා කියන්නේ යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්ත නිකායි ජරා චීරන්තා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං මලිතචතා ආයිනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා. දැන් එතෙන්ට එන්න කලින් අපිට තියෙනවා ජරාව, මරණය, ඒ වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අපිය සම්පයෝගයේ පිය විපයෝගයේ යම්පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං. ඔන්න ඔය විදිහට තව තියෙනවා කාරණා වගේක් ඉගෙන ගන්න. එහෙම තියෙද්දි ඒකේ අන්තිමට තියෙනවා සංකීතේන පංචඋපාදා නක්ඛන්දා දුක්ඛා කියලා. මුළු මහත් පංචුපාදා නස්කන්දේම දුකයි කියලා. දැන් අපි එන්න ඒ කාරණාව ගන්නවා පංචුපාදා නස්කන්දේ ගැන. මේ ටික ඉගෙනගෙන යනකොට අර අංග ටික ඉක්මනින්ම වචන දෙක තුනකින් ඔබට දැනගෙන අවසන් කරන්න පුළුවන්. දැන් ඔන්න පංචස්කන්ධය. පංචස්කන්ධය. මේ බලන්න. දුක්ඛංචකෝ භික්ඛවේ දේසිස්සාමි දුක්ඛ සමුදයංච දුක්ඛ නිරෝධංච
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදන්තං සුනාත කතමංච භික්ඛවේ දුක්ඛං පංචඋපාදා නක්ඛන්දාතිස්ස වචනීයං කත මේ පංච සියයතිදං රූපෝපාදා නක්ඛන්දු වේදනෝපාදා නක්ඛන්දු සංඤ්ඤුපාදා නක්ඛන්දු සංඛාරුපාදා නක්ඛන්දු විඤ්ඤාණුපාදා නක්ඛන්දු ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං. මේ දුක්ඛ ආර්ය සත්‍යයේ දුක්ඛ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. දුක් කියන්නේ පිළිකුල් කළ යුතුයි, නිന്ദා කළ යුතුයි කියන එක. මේ දුක්ඛ කියන වචනේ තේරුම ලියා ගන්න කට්ටිය ලියා ගන්න. දුක් කියන්නේ පිළිකුල් කළ යුතුයි, නිന്ദා කළ යුතුයි කියන එකට. ක කියලා කියන්නේ හිස් හරයක් නැහැ කියන එකට. එතකොට දුක් කියන්නේ පිළිකුල් කළ යුතුයි, නිന്ദා කළ යුතුයි. ක කියලා කියන්නේ හිස් හරයක් නැහැ කියන එක. මේ දෙක එකට එකතු වෙනකොට එන තේරුම තමයි පිළිකුල් කළ යුතු නිසාත්, නිന്ദා කළ යුතු නිසාත්, හිස් නිසාත්, සාරයක් නැති නිසාත් දුක්ඛ කියලා කියනවා. දුක්ඛ කියලා කියන්නේ පිළිකුල් කළ යුතු නිසාත්, නිന്ദා කළ යුතු නිසාත්, හිස් නිසාත්, සාරයක් නැති නිසාත්. ඇයි ඉතින් පිළිකුල් කරන්න ඕනේ නැද්ද, නිന്ദා කරන්න ඕනේ නැද්ද? මේ ලෝකේ විනාශ වෙලා ගියාට පස්සේ පංච උපාදානස්කන්ධයේ පවතිද්දී, ඒ කියන්නේ රූපය චිත්තස්සන 17 කාය කාලයකින් ඇතුව නැතුව ඇතුව නැතුව හේතු පරම්පරා විදිහට, වේදනා සංඥා සංකාරයෝ ඒ විදිහට හේතු ධර්ම හේතුඵල ධර්මයන් කියාකාරීත්වයක් විදිහට පවතිනකොට අහපව ලෝකේ හැදෙද්දි, අහපව විනාශ වෙද්දි, අහපව හැදෙද්දි කෙලවරක් නැතුව මේ පංච උපාදානස්කන්ධයක පැවැත්මක් වෙන්නේ. දුක් කියන්නේ පිළිකුල් කළ යුතුයි, නිന്ദා කළ යුතුයි. ක කියන්නේ හිස් හරයක් නැහැ. ආත්මයක් මම විදිහට ගන්න දෙයක් නැහැ. පිළිකුල් කළ යුතු නිසාත්, නිന്ദා කළ යුතු නිසාත්, හිස් නිසාත්, ආත්මය සත්‍යේ පුද්ගලයෙක් මම වශයෙන් ගන්න දෙයක් නැති හින්දාත් දුක්ඛ කියලා කියනවා. විදෙන් භූමි 31ම ඉගෙන ගත්තා. භූමි 31ේ ස්කන්ධ 15 වෙනි විදිහත් කලින් කිව්වා. සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිව ලෝක 6යි, කාම භූමි 11ම. මුළු පංචස්කන්ධේම තියෙන තැන්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් අසඤ්ඤ සත්‍යයේ ඇරෙන්න අනිත්‍යයේ 15වෙනි පංචස්කන්ධයේ තියෙනවා. අසඤ්ඤ සත්‍යයේ තියෙන එක ස්කන්ධයයි රූපස්කන්ධයේ විතරයි. අරූපාවචර භූමිවල රූපස්කන්ධේ නෑ, තියෙන්නේ නාමස්කන්ධ 4 විතරයි. වේදනා සංඥා සංකාර විඥානයෝ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ රූපස්කන්ධයේ අසඤ්ඤ සත්‍යයේ රූප නවකයක් විදියට තියෙනකොට වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයෝ අරූපාවචර භූමිවල තියෙද්දී අනිත් ස්ථාන ඔක්කොගේම 26ේම පංච උපාදානස්කන්ධයේම තියෙද්දී ආයතන ආධ්‍යාත්මිකව 6යි, බාහිර ආයතන 6යි තියෙන තැන් තියෙනවා. ආධ්‍යාත්මිකව 3යි, බාහිර 3යි තියෙන තැන් තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික 1යි, බාහිර 1යි තියෙන තැන් තියෙනවා. මේ විදිහට මේ සත්ව ලෝකයේ මහා පැටලිලි ගොඩක්. ලෝකේ විනාශ වෙනවා, නැවත හැදෙනවා, නැවත විනාශ වෙනවා, නැවත හැදෙනවා. සමහර සත්ව වාසස්ථාන නැති වෙනවා, අහපව සත්ව වාසස්ථාන හැදෙනවා. මේවා මවන්නේ නැහැ, නිර්මාණය කරන්නේ නැහැ, පාලනය කරන්නේ නැහැ, ඉබේ ඇති වෙන්නේ නැහැ. මේවාගේ පසපස්සේ තියෙන කතාව මෙන්න මේ කියන පංචස්කන්ධය. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයයි කියන එක කොහොමද කියලා පසුව කියලා දෙනවා. මුලින්ම අපි හඳුනගමු පංචස්කන්ධය. කියන්න බලන්න පංචස්කන්ධය. විඤ්ඤාණස්කන්ධය, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤ්ඤාණස්කන්ධය,
මෙච්චර මේ පැටලිලි මෙච්චර මේ පැටලිලි ගොඩාක් තියෙන කාලයක ඒකාන්තයේම මාර්ගඵල ලබන්න පුළුවන්කම හොඳටම තියෙන වෙලාවක ඔය ඇත්තෝ පැටලිලි ඔක්කොම නැති කරගෙන හරිම නිරවුල්ව අර මඟපල් ලබන්න යන ගමනට මේ ටික දැනගෙන ඉන්න ඕනේ. මේවා කියලා දෙනකොට එක පාඩනේ කියලා දෙන්නේ. පාඩමේදී කියලා දෙන්නේ මේ පාඩම ඉවරනහම දැන් කලින් කියලා දුන්න පාඩම් වල වටිනාකම් බලන්න දැන් ඒව කියලා ඉවරයි. අහපව දැන් අද කියලා මේ කියලා දෙන එක අහපව මේ ඉවර වෙනකම් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ලියා ගන්න ඕන. මේවා හිතේ තියාගන්න මේවා හරිම වටිනවා. මේ ටික අත්‍යවශ්‍යයි. ඊට පස්සේ කමඨහන් වලට එද්දී දින පහක් වගේ යනකොට අපි කමඨහන් ක්‍රමේ වෙනස් කරනවා. විදර්ශනාවට ගන්නවා. රාත්‍රියේ ඔබට තනියම දෙන වෙලාවල් උදේට දෙන තනියම දෙන වෙලාවල් ඉන් ප්‍රයෝජන ගන්න ඕනේ. ස්වාමින් වහන්සේලාත් එක්ක භාවනා කරන්න දෙන ඒ වෙලාවල් දවල් කාලේ ඒවා උපරිම ප්‍රයෝජන ගන්න කටයුතු කරන්න ඕන. ඊට පස්සේ කමඨහන වෙනස් කරනවා. අපි විදර්ශනාවට හරවනවා. විදර්ශනාවට හරවන පළවෙනි වාක්‍ය මේ බුද්ධානුස්මති භාවනා වඩමින් සිටියදී පහළ වූ නාම රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. නැත්තම් මෛත්‍රිය නම් මේ මෛත්‍රී භාවනා වඩමින් සිටියදී අසුබේ නම් මේ අසුබ භාවනා වඩමින් සිටියදී මරණේ නම් මේ මානානුස්මති භාවනා වඩමින් සිටියදී පහළ වූ නාම රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. එහෙම තමයි අපි විදර්ශනාවට හැරෙන්නේ. හැරිලා ඊට පස්සේ දැන් අපිට තියෙන වැඩ ගොඩක් කරන්න මේ වාක්‍ය ඇතුළත නාම රූපයෝ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලානේ අපි පටන් ගන්නෙ. ඊට පස්සේ නාම රූපයෝ කියන එක විස්තර වශයෙන් අවබෝධ කරගෙන යන්න වෙන කොටස් දෙකකින්. ඒ කියන්නේ ditthi visuddhi කාංකා විතරණ විසුද්ධිය. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියන එක මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුන්වෙනි පියවරේදී ගන්න වෙනවා. එතකොට දීර්ඝ භාවනා ක්‍රමයකට අත්තියනවා අත්පොත් තියනවා අපි මේ නාම රූප ධර්මයෝ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා. ඊට පස්සේ නාම රූප ධර්ම හඳුනා ගන්න නාම රූප පරිච්ඡේද ඥානයේ විදිහට භාවනා වාක්‍ය වගේ දෙනවා. ඒ දෙන භාවනා වාක්‍ය වලදී මෙන්න මේ කියන කාරණා ටික දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද හැමෝටම? තේරුණා නේද? ඒ නිසයි මේවා කියලා දෙන්නේ. අපි දිගටම සතර ආරසක භාවනාවලම ඉන්නේ නැහැ. ආනාපාන සතියෙම ඉන්නේ නැහැ. සමහර අපේ අම්මලාගෙන් අහනකොට අම්මා දැන් මේ කාලේ මොනවද කරන භාවනා? හාමුදුරනේ මම හොඳට සමාධිගත වෙනවනේ මම ආනාපාන සතිය කරන්නේ. එහෙමද අම්මා කොච්චරක් කරනවද? හාමුදුරනේ මම දැන් අවුරුදු 25ක් තිස්සේ ආනාපාන සතිය කරනවා. හොඳයි එතකොට මේ දැන් අම්මගේ දියුණුවක් තියෙනවා නම් මොකද ඒ දියුණුව? අනේ හාමුදුරනේ මට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට හොඳටම පැහැපත් වෙනවා. කිසිම දෙයක් දැනෙන්නේ නැතු වෙනවා. මං දැනෙන්නේ නැතු ඉන්නවා. අපේ හාමුදුරනේ පැය ගණන් මට එහෙම ඉන්න පුළුවන්. අවුරුදු ගානක් තිස්සේ මං ඕක කරනවා. ඇද්ද? ඇතිද? එතෙන්ට විතරක් ඇලිලා හරිද? යන්න ඕනේ ධ්‍යාන වලට එන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ආනිසංශ තියෙනවා. ආනිසංශ වලට එන්න ඕනේ. හරියට නිකන් ඒ කතාව අනුරාධපුරයට යනවා කියලා මෙතනින් බස් එකට නැගලා හැමදාම රත්නපුර ටවුමට යනවා. අහපව මෙහෙට එනවා. අහපව රත්නපුර ටවුමට යනවා. ඉතින් හරියනේ කතාව අනුරාධපුරයට යනවා කියලා බහානේත් නැග්ගේ. රත්නපුර ටවුමට වෙලා ඉන්න වාහනේට වෙලා අහපව ඊට පස්සේ තපුවනේට එනවා. කිලෝමීටර් 6නේ. කිලෝමීටර් 6ක් ගිහිල්ලා හරියනවද මෙච්චර මේ 200 ගානක් විතර අනුරාධපුරයේ තියෙද්දි 200 ගානට වැඩිද මන්ද මෙච්චර තියෙද්දි? ඒ නිසා ගමනම යන්න ඕනේ, දිගටම යන්න ඕනේ. මේක ප්‍රතිපල ලැබෙනකන් යන්න ඕනේ. ඔය වගේ පොඩි තැනක් නෙමෙයි තියෙනවා. ආනාපානසතිය ආනිසංස පංච අභිඥා දක්වා යන්න පුළුවන්. විදර්ශනාවට හැරෙව්වහම විදර්ශනාවෙත් ගොඩාක් දුර යන්න තියෙනවා. අද අවබෝධ කරගත්ත එක අවබෝධ කරගත්තාම ඒක නතර කරලා ඒ අවබෝධය ලබාගෙන ඊළඟ එකට යන්න ඕනේ.
මොන්ටිසෝරි පන්තියේදී මූලික ක්‍රියාකාරකම් ඉගෙනගෙන ඊට පස්සේ එන්න ඕන. එකේ පන්තියෙන් දෙකේ පන්තියට, දෙකේ පන්තියෙන් තුනේ පන්තියට ඔහොම ඉස්සරහට යනවා මිස එක පන්තියක සදාකාලයටම නතර වෙන්න එපා. ප්‍රතිඵල ලැබෙනකම් ඉස්සරහට යන්න ඕනේ. අවසාන ප්‍රතිඵලය මේ ජීවිතයේදී රහතන් වහන්සේ නමක්, රහත් වෙනින් වහන්සේ නමක් වෙන්න ඕන. එතකොට මේ රූපය, රූපය කියන්නේ මොකද්ද? කතමංච භික්ඛවේ රූපං චත්තාරෝ මහා භූතා චතුත්ථංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. මහණෙනි, රූපය කියන්නේ මොකද්ද? මහා භූත රූප හතරයි. මහා භූතයන් නිසා හටගන්නා වූ උපාදාය රූප 24යි කියන මේ දේවල් වලට රූපය කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, කතමංච භික්ඛවේ රූපං චත්තාරෝ මහා භූතා චතුත්ථංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති භික්ඛවේ රූපං. මහණෙනි, රූපය කියන්නේ මහා භූත රූප හතරයි. ඒ මහා භූත රූප නිසා හටගන්න උපාදාය රූප 24යි. ඊට පස්සේ මහා භූත රූප, උපාදාය රූප මේ 28ම ඇති වෙන්න හේතු හතරකින්. ඒ තමයි කර්මය, සිත, උණුසුම, ආහාර. රූපය හටගන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු හතරෙන්. ලියා ගන්න. රූපය හටගන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර. රූපය හටගන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතුන්ගෙන්. ඔන්න දැන් අපි රූපය ඉගෙන ගන්නවා. මේවා හොඳට දැනගන්න ඕන. දැන් 28ක් කියලා දෙන්න හදන්නේ. ඊට පස්සේ චෛතසික 52ක් කියලා දෙනවා. ඒ වගේම විඥානය ගැනත් කියලා දෙනවා. මේ ටික හොඳට දැනගන්න ඕන. අපි ඊට පස්සේ ඊළඟට ජරාව, ජරාපි දුක්ඛා කෙනෙක් ඉගෙන ගන්නවා. මරණම්පි දුක්ඛං කෙනෙක් ඉගෙන ගන්නවා. ඒවා ලේසි මේ ටික දැනගත්තට පස්සේ. මොකද අපි මානම්පි දුක්ඛං කියන එක උගන්වද්දී මෙතන ඉන්න 30 හේතුක වෙනා මැරිලා අහේතුක දුගති වෙනවා. දැන් බෞද්ධයා දන්නේ නැහැනේ හුඟක් ධර්මය. හුඟක් බෞද්ධ නමින් ඉන්නේ ලේබල් දැයි නෙමේද? අපිට පුදුම කරදරයක් නැද ඒ අයගෙන්? ඇයි දන්නේ නැති පිරිසක් දන්නවා කියලා අපි අතර ඉන්න එක විශාල හානියක්. මෝඩයෝ ගොඩක් දන්න පිරිසක් මැද ඉදී දන්න පිරිස අතලොස්සනා මෝඩයෝ ගොඩ නම් මොකද වෙන්නේ දන්න අයට? ඔය ඇත්ත කැමතිද මෝඩයෝ ටිකක් එක්ක ඉන්න? රජතුමාගේ මේ වඳුරේ කතාව වගේ නේද? මැස්සා එලවන්න කියලා කඩුවෙන් ගහන්නේ. ඒ නිසා දන්න කෙනෙක් වෙන්න වෙනවා. දන්න කෙනා හැමෝටම ආරක්ෂාවක්. නොදන්න කෙනා හරි භයානකයි, හරි කරදරයි. ඒ නිසා දැනගන්නකොට භූත රූප හතර. භූත රූප හතර කිව්වහම භූත රූප හතර මෙන්න මේ ටික. භූත රූප හතර පඨවි තද ගතිය, පඨවි ආපෝ තේජෝ වායෝයි තමයි භූත රූප හතර. පඨවි කියන එකේ තේරුම නැත්තම් පඨවි කියන්නේ පොළවට, පඨවි කියන්නේ තද ගතියට, කැකුළු ගතියට. පඨවි කියන්නේ තද ගතිය, කැකුළු ගතිය. මේ මහා පොළොවවල එක කාලයක් යද්දී අලු දූවිලිවල විනාශ වෙනවා. ආපෝ මේව හැදෙන්න දීර්ඝ කාලයක් යනවා. ඒව පස්සේ මේ මහා භූත රූප තියෙන්නේ. මේවා එකතු වෙන විදිහක්, පවතින විදිහක් තියෙනවා. පඨවි කියන්නේ තද ගතියට, කැකුළු ගතියට. ආපෝ කියන්නේ බැඳෙන බවට, වැగిරෙන ගතියට. ආපෝ ආබන්ධන ලක්ෂණේ, ඒ කියන්නේ බැඳෙන ගතිය, වැగిරෙන ගතියට ආපෝ කියනවා. තේජෝ කියන්නේ පැසෙන ගතියට, උණුසුමට.
වායෝ කියන්නේ පිම්බෙන ගතිය, සුකුල් දෙන බව, සෙලවෙන ස්වභාවය. පඨවි කියන්නේ මොකද්ද? ආපෝ, තේජෝ, වායෝ. හරි, සතර මහා භූත රූප කියන්නේ හැමෝම නැවතත් 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 පඨවි කියන්නේ, ආපෝ කියන්නේ, වායෝ කියන්නේ. මං හිතුව ඔබ කියයි කියලා. මං ඇහුවේ තේජෝද වායෝද? හරි, ආපෝ කියන පඨවි කියන්නේ, ආපෝ කියන්නේ, වායෝ කියන්නේ, තේජෝ කියන්නේ. සිහියෙන් ඉන්න ඕනේ. දැන් භාවනා කරනවනේ දවස් ගානක් තිස්සේ. ඒ නිසා සිහියෙන් ඉන්න ඕනේ. දැන් ඔන්නේ ඊට පස්සේ අපි ප්‍රසාද රූප පහ ඉගෙන ගන්නවා. ප්‍රසාද රූප පහ. චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගහන ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ. ඔය ඇත්තන්ගේ ඇඟේ සිත ඇතිවන ස්ථාන හයක් තියෙනවා. කීයද? හයක් තියෙනවා. ඒ සිත ඇතිවන ස්ථාන හයෙන් දෙකක්ම ලැබෙනවා මව් කුස පිළිසිඳ ගද්දී. ඒක අපි කලින් කිව්වා. මොනවද ඒ දෙක? සිත ඇතිවන ස්ථාන වස්තු රූප කියලා හඳුන්වනවා නම් වස්තු වලින් දෙකක් ඇතිවෙනවා මව් කුස පිළිසිඳ ගද්දී. මොනවද ඒ දෙක? හද රූප වස්තුව, වස්තු රූපයේ කාය දසකය. දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ 77 වන දින රාත්‍රිය වෙනකන් දැන් වැඩෙන්න ඕනනේ. තිල තීලස්ස යත බින්දු සප්පි මණ්ඩු අනාවිලෝ පළවෙනි සතියේ පහ වෙනවා. ඊට පස්සේ පටමං කලලං හෝති, කලලා හෝති අබ්බුදං, අබ්බුදා ඡායති පීසී පීසී නිබ්බත්ති ගනු, ගනා පසාකා ඡායන්ති කේසාලෝමා නකාපිච. ඒ කියන්නේ පළවෙනි සතියේ දෙවෙනි සතිය ඔහොම පහු වෙලා 11 වෙනි සතිය වගේ වෙද්දී තව ඉතිරි හතරක් හම්බ වෙනවා. 11 වෙනි සතිය හම්බ වෙන ඉතුරු හතර මොනවද? චක්කු, සෝත, ගාන, ජීවහා. බොහොම හොඳයි. ඔන්න දැන් අපි ඒවා තියෙන තැන් මොනවද කියලා බලනවා. චක්කු. චක්කු ප්‍රසාදය අර 11 වෙනි සතිය වෙනකන් ඒකේ නා වැඩෙන්න ඕනේ. ඇහැ, ඇහි කලුවින් ගිරියා මැද තියෙන උපය. චක්කු ප්‍රසාදේ. ඇසේ කලුවින් ගිරියා මැද උකුණු හිසක් වගේ පැතිරලා තියෙන තැනක තියෙන චක්කු විඥානයේ 15 වෙනි රූප දසකයට කියනවා චක්කු ප්‍රසාදේ කියලා. පැහැදිලිද හැමෝටම? ඊට පස්සේ සෝත ප්‍රසාදය. සෝත ප්‍රසාදය කියලා කියන්නේ කන් සිදුරු වල තියෙන ඇඟිලි ඉද්දක් වැනි තුනී තඹවන් රෝමයේ ඇසුරු කරගෙන තියෙන උපය. ඔය ඇත්තාගේ කම්බෙරේ ඇතුලේ තියෙනවා තුනී තඹවන් රෝමයක් වගේ ඇඟිලි ඉද්දක් වගේ තියෙන ස්වභාවයක්. එතන ඇති තියෙනවා උපයක්. ඒක අපි කියන සෝත ප්‍රසාදය. මේක ලැබෙන්නේත් මව කුස 77 වන දින රාත්‍රියේ. ඊට පස්සේ ඊළඟට ගාන ප්‍රසාදය. ගාන ප්‍රසාදය කියලා කියන්නේ නාසයේ ඇතුළත එලුකුරේක වගේ සටහන් තියෙන තැනක තියෙන ප්‍රසාද රූපයක්. ඔබේ නහය ඇතුලේ. මේකත් 77 වන දින රාත්‍රියේ වෙද්දී 15 වෙන එකක්. ඔබේ නහසේ ඇතුළත එලුකුරයක් වගේ තැනක තියෙනවා ප්‍රසාද රූපයක්. ඒක තමයි ජීවහා ගාන ප්‍රසාදය කියලා කියන්නේ. ඊට පස්සේ ජීවහා ප්‍රසාදේ. ජීවහා ප්‍රසාදේ කියන්නේ ඔබේ දිවේ මැද නෙළුම් පතක් වගේ තැනක තියෙන ප්‍රසාද රූපයක්. ඔබේ දිව මැද නෙළුම් පතක් වගේ තැනක පැතිරලා තියෙන ප්‍රසාද රූපයක් ජීවහා ප්‍රසාදය. ඊට පස්සේ කාය ප්‍රසාදේ.
කාය ප්‍රසාදය කියලා කියන්නේ ශරීරයේ හැමතැනම පැතිරලා තියෙන ප්‍රසන්නතාවය. මේක ඇඟ ඇතුලේ නෙමෙයි, ඇඟ මතු පිට තියෙන්නේ. ඇඟ ඇතුලේ ප්‍රසන්නතාවය තිබ්බොත් කොහොම වේද? කෑම ටික ගත්තට පස්සේ බඩවැල ඇතුලේ ඉඳලා ඇඟ ඇතුළත වාතයේ තෙරපීමත් එක්ක මේ බඩවැල දිගේම යනකොට එහෙම වුණොත් කම්මලක් වගේ තියෙයි. මේ වෙලාවේ ඇඟ ඇතුළේ ලොකු කම්මලක් වගේ විශාල කම්මලක සද්ද ගොඩක් තියෙන්නේ. මයින්හම ඒ වගේම යකඩ වතුරට දානවා, රත් කරනවා, සද්ද බද්ද ගොඩයි. කම්මලක් කර්මාන්ත ශාලාවක් වගේ. හරි, දැන් ප්‍රසාද රූප පහ කියන්න බලන්න. ඔය ඇත්තු හරි වාසනාවන්තයි. ඔය ඇත්තු හරිම නිලයෙන් අල්ලන්නේ, හරිම තැනින් අල්ලන්නේ. මොන මේ බුදුදහම කියලා මොන වැරදි මත ප්‍රචාරය වුණත් ඔබ නොමග යන්නේ, ඔබ හරි තැනින් අල්ලන්නේ. ඔය ඇත්තු වාඩි වුණොත් භාවනා කරන්න ප්‍රතිඵල ඒකාන්තයෙන් ලැබෙනවා. ඔක්කොම නිරවුල් කරගෙන යන්නේ. ප්‍රසාද රූප පහ කියන්නේ මේ තමයි ප්‍රසාද රූප පහ. දැන් ඒක හරිද? ඊළඟ එකට යන්නද? හරි, ලියා ගන්න. හරි, කියන්න ප්‍රසාද රූප පහ. ඔය තමයි ප්‍රසාද රූප පහ. ඊට පස්සේ විසේ රූප පහ. විසේ රූප පහ ගන්නකොට දැන් ඇසේ චක්කු විඤ්ඤාණය රූප අරමුණක් එකයි පහළ වෙන්නේ. චක්කු විඤ්ඤාණයට අනිවාර්යයෙන්ම අරමුණක් ඕන, ඒ තමයි රූප අරමුණ. ඊට පස්සේ ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ සෝත, ගාන, ජීවහා, කාය මේ වගේ අරමුණු. දැන් ඕනේ විසේ රූප, අරවාට ගොදුරු වෙන ඒ විසේ වෙන රූප. රූපය, ශබ්දය, ගන්ධ, රස, පොට්ටබ්බ. රූපය කියන්නේ ඇහැට ගොදුරුවන, ඇහෙන් දැනගන්න ඕන වර්ණ රූපේ වගේ ඒවා. ඔය ඇත්තන්ගේ චක්කු විඤ්ඤාණයෙන් ශබ්ද අහන්න පුළුවන්ද? සෝත විඤ්ඤාණයෙන් රූප දකින්න පුළුවන්ද? බෑ. ශරීරයේ අරමුණු වර්ග 6ක් ගන්න ස්ථාන 6න් එක ස්ථානයකින් එක දේ ගන්න කරන්න පුළුවන්. එතකොට ඇසින් ගන්නේ රූප අරමුණු. ඇහැට ගොදුරු වෙන, ඇහින් දැනගන්න ඕන වර්ණ රූපේ තමයි රූප. ඊට පස්සේ ශබ්දය. ශබ්දය කියන්නේ කනට ගොදුරු වෙන, අහලා දැනගන්න ඕන ශබ්ද අරමුණ. ඊට පස්සේ ගන්ධය. නාසයට ගොදුරු වෙන, නාසයෙන් ආග්‍රහණය කරලා ගන්න ඕනේ ගන්ධ සුවඳ. පළවෙනි එක රූප, ඇසට ගොදුරු වෙන, ඇසින් දැනගන්න ඕන වර්ණ රූපාදිය. දෙවෙනි එක ශබ්දය, කනට ගොදුරු වෙන, කනින් අහලා දැනගන්න ඕන හඬ, ශබ්ද අරමුණ. තුන්වැනි එක ගන්ධය, නාසයට ගොදුරු වෙන, නාසයෙන් ආග්‍රහණය කළ දැනගන්න ඕන ගඳ සුවඳ, ගන්ධාරම්මණය. හතරවැනි එක රසය, දිවට ගොදුරු වෙන, දිවින් විඳලා දැනගන්න ඕන රසය. ඊට පස්සේ පොට්ටබ්බය. පොට්ටබ්බය ශරීරයට ගොදුරු වෙන, ශරීරයෙන් දැනගන්න ඕන සියලුම ස්පර්ශ. හැබැයි අපි ඒක අංකයකට ගන්නෙ නැහැ. අංකයකට ගන්න ඇත්තේ මේකෙ තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන ටිකමයි. ආපෝ නැතුව පඨවි තේජෝ වායෝ. ඒ නිසා කලින් අපි ඒක මහා භූත රූපවලදී ගත්ත හින්දා මෙතෙන්දි ගණන් ගන්නෙ නැහැ. ගණනකට ගන්නෑ, නමුත් අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. විසේ රූප පහ කියන්න බලන්න. විසේ රූප පහ ශබ්ද, ගන්ධ, රස,
පොට්ටබ්බ. ආපව කියන්නේ ආපව කියන්නේ නැවත හරි ලියාගෙන ඉවරද? පව් සමහර කට්ටිය භාවනා කරන්න කියලා පටන් ගන්නවා අවුරුදු 25-30 භාවනා කරනකොට අවබෝධ කරගන්න ඕන ටික දන්නේ නැහැ. මේ ටික අවබෝධ කරගන්න ඕනේ මේකයි ආත්මය කියලා හිතුවේ මේවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දන්නේ නැහැ. දන්නේ නැතුව කොහොමද කරන්නේ? දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔය ඇතු රූපස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියද්දී ඒක ගැන සැක සංකා තිබ්බොත් මාර්ග සිත් ඇති වෙන්නේ නැහැ. ඒක ගැන නිර්හුල් අවබෝධයක් ඕන මේ විදිහට. දැනගෙන ඉන්න ඕනේ. දන්න කෙනෙක්ට කිසිම අපහසුයක් නැහැ. නාම රූප පරිචේ ඥානෙද ඔහු ආත්මයක් කියලා දෙයක් නැහැ. මෙහෙමයි මේ ශරීරයේ හිත ක්‍රියාත්මක වෙන්නේ. මේකයි සංසාරයේ පැවැත්ම, මේකයි සසර පැවැත්ම සිද්ධ වෙන්නේ කියලා දන්න කෙනා දන්නවා මේ ටික දැනගත්ත ගමන්. රූපය කියන්නේ මොකද්ද එතකොට? ඇස නේ? වන්. ඊට පස්සේ ශබ්දය කියන්නේ? හරි. ගන්ධය කියලා කියන්නේ? රසය කියන්නේ? පොට්ටබ්බේ කියන්නේ? හරි, හොඳයි ලියා ගන්න. හරි. දැන් එතකොට අපි 13ක් මේකත් එක 14ක් ඒ ගණන් ගන්න සංඛ්‍යාවකට 13ක් 4යි 5යි 4 මේකත් 5ක් නමුත් මේකේ කියවුණානේ පටිවිචීචෝ වායු අයින් කරන්න හදන්නේ හරිද? හරි. ඔන්නේ ඊට පස්සේ භාව රූප දෙකක් තියෙනවා. භාව රූපේ කියන්නේ ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ, මනුස්ස ලෝකේ ඕක ලැබෙන්නේ මව් කුස පිළිසිඳ ගන්නකොටමයි. මනුස්ස ලෝකෙදි භාව රූප දෙක ලැබෙන්නේ මව් කුස පිළිසිඳ ගද්දිමයි. කාන්තාවක් නම් එයාගේ කර්මය නිසානේ කාන්තාවක් විදිහට උපදින්නේ. පිරිමියෙක් නම් එයාගේ කර්මය නිසානේ පිරිමියෙක් විදිහට උපදින්නේ. මේ කර්මය කියන එක විශාල කතාවක්. කර්මය ගැන අපි පස්සේ වෙනම කියලා දෙනවා. කර්මය කියන්නේ චේතනාව. එතකොට කර්මය කියන්නේ ධර්මතා 22ක්. ඒව පසුව තව විස්තර කළ දෙනවා. පිරිමියෙක් වෙන්නේ කර්මය අනුවනේ, කාන්තාවක් වෙන්නේ කර්මය අනුව. එතකොට ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ මව් කුස පිළිසිඳ ගද්දී ඒ කෙනාට ලැබෙන පිළිසිඳ ගන්න පළවෙනි මොහොතේදීම ලැබෙන රූප කලාප දෙකක් තමයි මේ ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ. කෙනෙක් මෙහෙන් චුත වෙලා නැවත ප්‍රතිසන්දිය ලබනවා නම් මිනිස්සු අතරට නම් එන්නේ ඒ මිනිස්යෝ අතරෙදී කාන්තාවගේ උසප්චක්කේ සහ දිඹ නිකුත් වෙන දිනේ සහ
මව්පියන්ගේ සංසාරගයෙන් සුක්කඩීම්භ සංසේචනය සහ අතන චුතවන කෙනාගේ ප්‍රතිසන්දි විඤ්ඤාණය මෙව විනාශ වෙන්න කලින් ප්‍රතිසන්දි විඤ්ඤාණය මේ සුක්කඩීම්භ සංසේචනය අභාවයට යන්න කලින් එතන පහළ වෙන්න ඕනේ. ඒ පහළ වීමේදී එතන තියෙන සම්පූර්ණම පංචඋපාදානස්කන්ධයක පහළ වීමක් පහළ වන වෙලාවේදීම කර්මයෙන් ලැබෙනවා ස්ත්‍රී භාව රූපයක් පුරුෂ භාව රූපයක්. අර ඇඟ හැදෙන්න කලින් තලතිල් පැහැය මුල්ම අවස්ථාවේ ඉඳලාම ස්ත්‍රී භාව රූපේ කේසාන්තිය දම් පාදාන්තිය දක්වා මුළු ශරීරයටම බලපානවා. පුරුෂ භාව රූපය කේසාන්තිනම් පාදාන්තිය දක්වා මුළු ශරීරයේ පුරාවටම බලපානවා. ස්ත්‍රී භාව රූපේ කියන්නේ ප්‍රතිසන්දියේදී සප්තකාම සුගතිෙහි උපතෙහිදී දුර්වල පූර්ව කුසල කර්මයක බලයෙන් පහළවන එකක්. ප්‍රතිසන්දියේදී සප්තකාම සුගතියේ උපතේදී බලවත් පූර්ව කුසල කර්මයක බලයෙන් පහළවන එකක්. මේක තේන භාෂාවෙන් කිව්වොත් මනුස්ස භූමියයි දිව්‍ය ලෝක හයයි කියන මේ කාමසුගති හතේදී උප්පත්තිය ලැබනකොට පෙර දුර්වල කුසලයක බලයෙන් මේ කාන්තා රූපයත් ඒ වගේම බලවත් කුසලයක බලයෙන් පුරුෂ භාව රූපයත් ලැබෙනවා. දැන් ඔන්න යුද්ධ ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට අසාධාරණයි හාමුදුරුවනි, ඒක ඇයි ඔක්කොටම එක සමානව කියන්න බැරි? ඇයි අපිට විතරක් වෙනසක් කරන්නේ? දැන් එතකොට පිරිමි අයටත් ළමයි හම්බ වෙන විදිහ කියන්න වෙනවා. ඇයි ඉතින් කාන්තාවන්ට විතර දරුවෝ හම්බ වෙන්නේ? කර්මයේ කාරණා. ඒක අසාධාරණ සාධාරණකමක් නෙමෙයි. කාන්තාවට රහත් වෙන්න පුළුවන්ද බැරිද? පිරිමි කෙනාට රහත් වෙන්න පුළුවන්ද බැරිද? කාන්තාව කෙලෙස් නැසීමයි පිරිමි කෙනාගේ කෙලෙස් නැසීමයි කෙලෙස් නැසිවන එකේ වෙනසක් තියෙනවද? තියෙනවා. මාර්ගසිතෙන් අකුණක් ගැහුවා වගේ මාර්ගසිත හතරයි තියෙන්නේ. කාන්තාවන්ට මේක කාන්තා මාර්ගසිතක්, මේක පිරිමි සෝවා මාර්ගසිතක් කියලා දෙකක් තියෙනවද? එහෙම නැහැ. දැන් කරගෙන තියෙන දේ වැදුනාට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මාර්ගසිතවලදී ඔය ඇත්ත ඔක්කොටම සසරින් එගොඩ වෙන්න මඟ පෙන්නලා තියෙන්නේ. ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ පැහැදිලි දෙයකත් තේරුණා නේද? හැමෝටම දැනගන්න දෙයක් තියෙනවද? ඊට පස්සේ හදේ වස්තු රූපය 16 වෙනි එක. හදේ වස්තු රූපය දැන් අපි අර කිව්වනේ උසප් චක්‍රයේ ඩිම්බ නිකුත්වන දින සුක්කඩිම්බ සංසේචනය සිදුවෙලා ඒ සුක්කඩිම්බ සංසේචනයට මැරෙන කෙනෙක්ගේ ප්‍රතිසන්දි විඤ්ඤාණය වේදනා සංඥා සංකාරයන් එක්ක පහළ වෙනකොට එතන ප්‍රතිසන්දි සනයේදීම ඒ කෙනාට ලැබෙන රූප කලාප වගයක් කියලා. ඒ රූප කලාප තුනෙන් එකක් තමයි හදේ වස්තු රූපය. ඔය ඇත්ත දැන් මේ විදිහට හිටියට මව කුස ඇතුලේදී ඔය ඇත්තන්ගේ ඇහැ කන ආදී හැදෙන්නත් කලින් ආව වෙලාව ඉඳන්ම හෘද වස්තු ඇසුර තමයි සිත් පහළ වුනේ. එහෙම දැන් චක්කුසෝත ඒව ලැබුණේ දින 77ක් යද්දීනේ. ඊට පස්සේ මෙලව උප්පත්තිය ලැබනවා. දැන් මෙහෙම ඉන්නකොට කවුරු හරි කෙනෙක් කෝමා තත්ත්වයට පත් වෙලා ඇහෙන් රූප බලන්න නැත්නම් කනෙන් ශබ්ද අහන්න නැත්නම් ලෙඩ ඇඳේ නම් ඉන්නේ උත්පලව. ලෙඩ ඇඳේ ඉන්නකොට ඒකෙන හරියට මව කුසේ කාලේ වගේ තමයි හෘද වස්තු ඇසුරේ සිත් පහළ වෙනවා. මේ වගේ අරමුණු ගැනීම නොවෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෝමා තත්ත්වයට පත් වෙනවා කියන කෙනෙක් මැරෙනවා කියන එකද? නෑ නෑ, කෝමා වෙනවා කියන කෙනෙක් මැරෙනවා කියන එක නෙමෙයි. ඉපදුණු විදිහටම ඒක අරගන්න තීරුම් ගන්න. අපේ අම්ම ඇහුවේ කෝමා වෙලා ඉන්න කෙනෙක්ට පිටින් ඉඳලා කියන දේවල් ඇහෙනවද කියලානේ. ඇමරිකාවේ මෙහෙම සිද්ධියක් වුණා. හොඳට දුවන්න පුළුවන් ගැහැණු දරුවෙක්. එයා දක්ෂයි ක්‍රීඩාවලට. තරුණියක් වීගෙන එනකොටම ඒ ගැහැණු දරුවා කෝමා තත්ත්වයට පත් වෙනවා මේ අසනීපයක් හින්දා. එයාගේ
ඇගිලි හොල්ලන්නවත් මොනවත් බෑ. වෛද්‍යවරු කියනවා මෙයාව දැන් අත්තරින්න, මෙයා දැන් ජීවත් කරවන්න බෑ, මෙයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉතාම අඩපණ වෙලා තියෙන්නේ, මෙයාව බේරගන්න විදිහක් නෑ කියලා. මෙයා කෝමා, කිසිම චලනයක් ඇහිපිල්ලමක්වත් ගහන්නේ නෑ. වෛද්‍යවරු මෙයාව දැන් අත්තරින්න කියලා ගුතුම සසන දෙන මැසනොත් අයින් කරන්න කියනවා. ඒත් ඒ අම්මයි තාත්තයි සහෝදරයයි ඒකට කැමති වෙන්නේ නැහැ. ගෙදර අරන් ගිහිල්ලා ඒ දරුවා බලා ගන්නවා අවුරුදු 4ක් විතර. අවුරුදු 4ක් ගියාට පස්සේ ඒ ළමයා ඇඟිලි ඇඟිල්ලක් දවසක් හොල්ලනවා දකින්නවා. එදා තමයි අම්මා තාත්තට ගොඩක් සතුටු. වෛද්‍යවරුන්ට කියලා ඉක්මනට ගෙන්නවල ඔන්න ටික ටික යා චලනය කරන්න පටන් ගන්නවා. ළමයා ටික ටික යථාතාත්වයට එන, එයාට කතා කරන්න පුළුවන් වෙනවා. එයා කියනවා අවුරුදු 4ක කාලේ ගෙදර කට්ටිය කතා කරපුව එයාට ඇහුණා කියලා. එයා කියනවා අවුරුදු 4ක කාලේ එයාට ගෙදර කට්ටිය කතා කරපුව කියපුව ඇහුණා. එයා වෙනුවෙන් කරපු කැපකිරීම ඔක්කොම එයා දරාගෙන හිටියේ. එයාට තාත්ම විශ්වාසයකුත් ගොඩ නැගුණා අවුරුදු කීපයක්. ඊට පස්සේ ඒ ළමයා සනීප වුණාට පස්සේ පැරා ඔලිම්පික් වලටත් ඉදිරිපත් වෙනවා. ඒකනුත් දිනනවා, රම් පදක්කමකුත් ගන්නවා. සමහර කට්ටියට ඒ වගේ එහෙම දැනෙනවා, සමහර අයට එහෙම නොදැනී යනවා. ඒක පිටිපස්සේ තියෙනවා කර්මය, ඉන්ද්‍රියන් සම්බන්ධව සමහර අයගේ බලවත් අකුසල කර්මවලදී අර වගේ කෙටි කාලයක් එහෙම වෙනවා. ඊට පස්සේ ඒ මේ නැවත සනීප වෙනවා. තව කට්ටිය එහෙම නෙමේ, ඒ කාලේ පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ. කොයි වෙලාවකවත් ගෙවල් වලදී අම්මල තාත්තල එහෙම අසනීපෙන් ලෙඩ වෙලා මරණාසන්නව හුස්ම අදිනකොට අර පපුවෙන් ඇහෙනාන ගොරගොර සද්ද. දැන් හොඳටම ලෙඩ ඇඳේ ඉන්නේ, අපි කිව්වට ඒක ඇහුණා කියලාවත් එයා අඟවන්නේ නැහැ. මං කියන එක තේරෙනවද අම්මේ? ඇහිපිල්ලමක් ගහන්න කිව්වත් ඇහිපිල්ලම ගහන්න තරම්වත් එයාගේ මොළයේ අවශ්‍ය විදිහට ක්‍රියාත්මක නැහැ. එයාගේ ඇඟ හොඳටම දුර්වලයි. ඒ වුණාට ඒ කියන එක ඇහෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඇහෙනවා. මොකද ප්‍රසාද රූපේ මෙතන පහළ වෙනවනේ, කණේ පහළ වෙනවනේ. ඒ වගේ වෙලාවට ගෙවල් වලදී දැන් නම් ඉතින් දැන් තේරුමක් නැහැ. දැන් ඉතින් මැරිලා ඉන්නේ, දැන් ඔය පණ ඇදෑදී ඉන්නේ අන්තිම, මේ දැන් තේරුමක් නැහැ කියලා ඇඳ ළඟ ඉඳන් කතා කරනවා නම් මේ දුක් විඳ විඳ ඉන්නේ නැතුව මැරිලා යන්නේ නැතුව මොකද මේ දුක් විඳ ඉන්නේ? නෑ නෑ, ගිහි අය ඔහොම කියනවා. ඔය ඇත්ත ජීවත සමාජයේ ඔබ අපිට කියන්නේ නැති වුණාට අපි දන්නවා ඔබ අතර එහෙමයි ඕන තරම් කියනවා කියලා. අපිට කියන්නේ අර අපි ඉස්සරහ පොඩ්ඩ රඟපානවනේ කට්ටිය. ඒක නිසා මේ අර අපි ඉස්සරහ රඟපාන හින්දා අපිට කියන්නේ නැහැ. නමුත් අපි දන්නවා ගිහියයි හිත ඇතුලේ බලාපොරොත්තුව තියෙනවා ඒ කටි කතා කරනවා කියලා. මේ පණ ඇදෑදී ඉන්නේ, මේ මැරලා යනවා නම් හොඳයි හිත හදාගෙන කියනවා. මේ මම නම් ඔහොම පණ ඇදෑදී ඉන්නේ නැහැ, මන් නම් එකපාර මැරිලා යනවා. හැබැයි එයාගේ මරණේ ලඟ වෙනකොට එයාත් කැමති පණ ඇද ඇද හරි ඉන්න. ගිහි කට්ටියගේ හැටි ඉතින්. එතකොට මේ මරණාසන්නව ඉන්නකොට ගෙවල් දොරවල්වල ප්‍රශ්න මොනවත් කතා කරන්න යන්න එපා. එයාට පේනතෙක් මානෙක නැතුව ඈතින්නම් තමයි කතා කරන දේ කතා කරන්න ඕනේ. ওই වෙලාවටනේ ගෙවල්වල යුද්ධ පටන් ගන්නෙ. කාටද රත්තරම් බඩු, කාටද කුඹුර, කාටද මේ ඉඩකඩම්, කාටද මේ ටික, ප්‍රශ්න ගොඩයි. හැබැයි බුද්ධිමත්ව අම්මා තාත්තා කෙනෙක් තමන්ගෙන් පස්සේ ඒක දරුවන්ට ලැබෙන විදිහට කටයුතු හදාගෙන හිටියේ නම් ජීවිත බුද්ධිය තියෙන හින්දා අන්තිමට අන්තිම වෙනකන් සැරකිල්ල හරි ගන්න පුළුවන්. අද සමාජයේ ඒ විදිහටම දුර්වල වෙලා ඔබ ගුණ මේ ඔබේ දරුවන් ගුණවත් දරු පිරිසක් කරගන්න උපරිම උත්සාහ කරන්න ඕනේ. එතකොට හදේ වස්තු රූපේ කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම වාසය කරන ස්ථානයේ ඔය ඇත්තෝ මව් කුස පිළිසිඳ ගන්නකොටම ඔබට ලැබෙනවා
වස්තු රූප දසකයක්. ඒ වස්තු රූප දසකය පස්සේ ටික 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 වට කරගෙන එතන හැදෙනවා හදවත් මස්ගුලියක්. ඒ හදවත් මස්ගුලිය ඇතුළත ඒ පිරිසිදු රුධිරය ඇසුරු කරගෙන මේ වස්තු රූප දසකේ තියෙනවා. පස්සේ හැදෙන අර හදවත් මස්ගුලිය කෙනෙක් ගලවලා සිදුරක් තියෙන කෙනෙක්ට බද්ධ කළාට ඊට කලින් මුලින් ලැබුණු මේ ප්‍රසාද රූප දසකේ අරයි යන්න පුළුවන් ජගතයක් නෑ වෛද්‍යවරු අතරේ. වෛද්‍යවරු අතරේ පසුව හැදුණු රූපය ගලවල තව කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන්. නමුත් කර්මය නිසා මේ කෙනාගේ මුළු කේසාන්ති නම් පාදාන්තය දක්වා මුළු ශරීරයේම කම්මචිත්තරිත ආහාරව කියන හේතු හතරෙන් හැදෙන ඒ වැඩපිළිවෙලට අදාළව කර්මයෙන් ලැබුණු ඒ වස්තු රූප දසකය තවත් තැනකට අරයි යන්න පුළුවන් ජගතෙක් නැහැ. ඔපරේෂණයකදී වුණත් ඒක ගලවලා බද්ධ කරන්න පුළුවන් හදවත් මස. වාසීකන ස්ථානේ ගොඩ නැගිල්ල ගලවලා අරයි යන්න පුළුවන් ඒක නා ඒත් එතන වාසය කරනවා. පැහැදිලිද? ඒක තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්ස. අනිත් පැයට තේරුණාද? තේරුණාද කියපු දේ? ඔන්න කර්මයේද කියලා ඇහුවේ. ඔන්න මම දැන් ඒක විස්තර කරනවා නැවත. මව කුස පිළිසිඳ ගන්නකොටම මව කුස පිළිසිඳ ගන්නකොටම ඒ කෙනාට රූප කලාප කීයක් හම්බ වෙනවද? කර්මයෙන් රූප කලාප හම්බ වෙනවා. වස්තු දසකය, භාව දසකය, කාය දසකය. එතකොට භාව දසකය කියලා කියන්නේ කාන්තාව පිරිමියෙක් වීමට අදාළ කේසාන්තයෙන් පාදාන්තය දක්වා සම්පූර්ණම ස්ත්‍රී භාව රූපයක් හැදෙන එකනේ. පුරුෂ භාව රූපයක් හැදෙනකනේ. කාන්තාවක් නම් කාන්තාවගේ උකුල් පළල් වෙන්න ඕන, කොණ්ඩේ දිග වෙන්න ඕන. ඒ වගේම ශරීරයේ පිරිමි අය වගේ දරදඬු වෙන්නේ නැහැ. ඒකට ආවේනිකයි. පිරිමි අය නම් ශරීරයේ දරදඬුව සවිසත්තිමත් ප්‍රබල විදියට හැදෙනවා. ওই වගේ කාය දසකේ නම් කාය දසකයේ ඒ කෙනාගේ කේසාන්ති නම් පාදාන්තය දක්වා ඒ පිහිටන තැන්වල ඝන තැන් ඇරෙන අනිත් තැන්වල පහළ වෙනවා. මේ දෙක පැත්තකින් තිබ්බම වස්තු දසකේ. වස්තු දසකය කියන්නේ හද වස්තුවේ අඩපතපම රුධිරයේ ඇසුරු කරගෙන පවතින තැන. ඒක වස්තු දසකේ. වස්තු දසකේ ගත්තාම එතන තියෙන්නේ දැන් මේක ගත්තාම මේ 10ම මේ 9ේ තියෙනවා. ඒ 9ේට වස්තු රූපයකට උනහම වස්තු දසකේ වෙනවා. මේ වස්තු දසකේ කියන මේ උපය කියන හරිය තමයි මෙතන තමයි අපේ මේ විඥාන ධාතුව පවතින්නේ. ඔය ඇත්තන්ගේ විඥානයේ පවතින්නේ මේ වස්තු දසකය තුල තමයි පහළ වෙන්නේ. ඒ වස්තු දසකේ තියෙන එතන පස්සේ කාලයක හද වස්තු ඇති වෙනවා. අපි කිය මේ හද වස්තුව කියලා. එතකොට හද වස්තුවේ අඩපතපම රුධිරය ඇසුරු කරගෙන වස්තු දසකයේ තියෙද්දී මෙන්න මේ හද වස්තුව ගලවල අරන් ගියාට මේක හැදුනේ පස්සේ. මුලින් ඉඳන්ම හැදෙන තැන වට කරගෙන තියෙන හද වස්තුව. වස්තු දසකයේ වට කරගෙන හද වස්තුව පිහිටලා තියෙනවා. එතකොට මෙතන ඔය ඇත්තන්ගේ වස්තු දසකයේ ඔබට හිතන්න කේන්ති යනවා කියලා. කේන්ති ගිය ගමන් කණ්ණාඩියක් ළඟදී ඔබට මොකද්ද පේන්නේ? ලස්සනද කැතද? කළු වෙනවද සුදු වෙනවද? කේන්ති ගිය වෙලාවක හිනාවෙන් ඉන්න වෙලාවක රූපයක් හැදෙනවද නැත්නම් වෙනස් වෙනවද? යකෙක් යකින්නක් වෙනවනේ. එතකොට
මෙන්න මේකයි හේතුව. මේ වස්තු දස්සකේ නිසා ඒ ඇතිවන සිතත් එක්ක සනිකව මුළු මේ ශරීරයේ පුරාම රුධිර ගමනාගමනයත් එක්ක එහෙම සිද්ධ වෙනවා. මේක ගලවලා අයින් කරලා තව කෙනෙක්ට බද්ධ කළාට මේ කර්මයෙන් ඇතිවෙච්ච මේ දසක කලාපය, මේ දස කලාපත් එක්ක තියෙන තවත් කර්මජ රූප 97ක් විදිහට එක දිගට මේ කර්මජ චිත්තජ විදිහට ඒ ඇතිවන ඔක්කෝම රූප 97ක් විදිහට තියෙන මේ ශරීරයේ අත්හැල යන්නේ නෑ මේක ගලවලා අයින් කළාට. තේරුණාද? පැහැදිලි නේද? වස්තු දසකය කියන්නේ හදවත් මසද ඒ ඇතුළත රුධිරය ඇසුරු කරගෙන තියෙන රූප දසකයද? හදවත් මසද? නැහැ. හදවතේ මිස් මස නෙමෙයි. මේ මස ගලවලා ගත්තට පස්සේ ඕක සුදු පාටටයි තියෙන්නේ. දැන් ඒක පැහැදිලි නේද හැමෝටම? තේරුණා නේද? හරි. ඊට පස්සේ ජීවිතේන්ද්‍රීය රූපය. ජීවිතේන්ද්‍රීය රූපය කියන්නේ ජීවිත නවකය. ඒ කියන්නේ මේ තමන් එක්ක ඇතිවන රූප ධර්ම ජීවත් කරවන එක. දැන් මව කුස පිළිසිඳගදී රූප කලාප තුනක්, ඊට පස්සේ තව රූප කලාප හතරක් 77 දින රාත්‍රියේ ඔය විදිහට දිග කාලයක් ඒ රූප කලාප මැරෙනකන් තියෙනකොට ඒක උපන් රූප ධර්ම විනාශ වෙන්න දෙන්නේ නැතුව ජීවත් කරවන්නේ ජීවිත රූපයෙන්. මේ ඔබේ ශාරීරික කතාව. ජීවිත රූපය කියන්නේ තමන් එක්ක එකට ඇතු වුණු සුද්ධාෂ්ටක සහයේ කර්ම චිත්තජාදීයේ රූප කලාපය විනාශ වෙන්න දෙන්නේ නැතුව ජීවත් කරවන රූපය. පැහැදිලිද ඒක? තේරුණානේ? ඊට පස්සේ කබලින්කාර ආහාර රූපය. ඊට පස්සේ ඉන්නේ ආහාර රූපය. කබලින්කාර ආහාර රූපේ නැත්නම් කබලීකාර ආහාරය කිව්වහම අනුභව කරන ආහාරයේ රස ඕචාව. අනුභව කරන ආහාරයේ රස ඕචාව. ආහාර රූපේ අනුභව කරන ආහාරයේ රස ඕචාව. ඊට පස්සේ ආකාශ ධාතුව. ආකාශ ධාතුව කිව්වම් පරිච්ඡේද රූපය. එක එක රූප කලාප අනිත් රූප කලාප වලින් වෙන් කරනවා. දැන් ඔය ඇත්තාගේ ඇඟේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද? කුණප 32ක් තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්. කෙස් ගහෙන් ගහට වෙන් වෙලා නෙමෙයිද තියෙන්නේ? රූම කූප ගසෙන් ගාස වෙන් වෙලා තියෙන්නේ. එතකොට හදවත, අක්මාව ඔක්කොම වෙන් කරලා තියෙන්නේ මේ ආකාශ රූපයෙන්, පරිච්ඡේද රූපයෙන්. එතකොට ඒ හදවත ගත්තාම නැත්තම් කෙස් ගහ ගත්තාම කෙස් ගහ ඇතුළතත් රූප කලාප සුද්ධාෂ්ටක වෙන් වෙනවා. නමුත් ඒවා අපිට එකක් වගේ පේන්නේ. කලාපයෙන් කලාපය. දැන් අවකාශ ලෝකයේ තුල කොච්චර තියෙනවද මේ සක්වලවල්? එහෙම එකකට එකක් වෙන් වෙලා තියෙන්නේ. කන් සිදුරු, නාස් සිදුරු, මේ වගේ එක එක රූප කලාප අනෙක් රූප කලාපත් එක මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව වෙන් කරලා තියෙන පරිච්ඡේද රූපේට ආකාශ ධාතුව කියලා කියනවා. එක එක රූප කලාප කර්මජ රූප කලාප, චිත්තජ රූප කලාපත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඍතුජ රූප කලාප, කර්මජ රූප කලාපත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒව හට ගන්නන හේතු වලින් වෙන වෙනම දිගට මේ පැවැත්ම මැරෙනකම වෙනවා ජීවිතින්දේ රූපේ උපකාරයෙන්. පැහැදිලි නේද හැමෝටම? බලන්න වැඩසටහනේ ලස්සන. ආව ගමම්ම මේ ටික කිව්වේ නැහනේ. සතර අරසක භාවනා දුන්නා. ටික ටික ඔයත්තම හැඩ ගැස්සුවා. දැන් හැමෝටම හිතට මේක එකපාරම ඇතුල් වෙනවා නේද? හැමෝටම ඉක්මනට තේරෙනවා.
ඒක තමයි අපිත් පැවිදිල අවුදු තිහක් විතර තිහක පැවිජීවිත කාලේ කර්මාචාර්යන් වහන්සේ නමක් විදිහට මේ වෙනකොට කී දහස කොච්චර පිරිසක් ඉගෙන ගෙන තියෙනවාද. දැන් ඔන්නේ ඊට පස්සේ අපිට මේ වචන දෙක හම්බ වෙනවා භාවනා කරනකොට. විඤ්ඤාති රූප දෙක, කාය විඤ්ඤාති රූපේ, වචී විඤ්ඤාති රූපේ, විඤ්ඤාති රූප දෙක කියන බලන්න. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, අහපෝ කියන්න නැවත නැවතත් මේ තමයි විඤ්ඤාති රූප දෙක. කාය විඤ්ඤාති කිව්වහම ශරීරයේ ක්‍රියාකාරීත්වය කරනකොට ඒක අනිත්‍යයට අඟවන්න පුළුවන්. ඒ ශරීරයේ ක්‍රියාකාරීත්වය අත හිස මේ හොල්ලනකොට ගමන් බිමන් යනකොට තමන්ගේ අදහස අනිත්‍යයට අඟවන්න පුළුවන් ශරීරයේ ක්‍රියාකාරීත්වයට කියන කාය විඤ්ඤාති රූපේ කියලා. තමන්ගේ අදහස අනිත්‍යයට අඟවන්න පුළුවන් ශරීරයේ ක්‍රියාකාරීත්වයට කාය විඤ්ඤාති රූපේ කියලා කියනවා. වචී විඤ්ඤාති රූපේ කියන්නේ තමන්ගේ වචන පිට කරන්න පුළුවන් වචනයේ ක්‍රියාකාරීත්වය. දැන් භාවනා වාක්‍යකදී හම්බ වෙනවා මෙහෙම. ඔය ඇත්තන්ගේ සිත නිසා ඇතිවෙනව චිත්තකිරිය වායෝ ධාතුව. ඒ චිත්තකිරිය වායෝ ධාතුව නිසා ඇතිවෙනව කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය නිසා අට්ටි සංඝාතයේ ක්‍රියාකාරීත්වය හම්බ වෙනවා. දැන් තව දවස් දෙක තුනක් ගියාම එහෙම භාවනා කොටසක් ඔබට අපි පුරුදු කරනවා. ගමන් යාමේදී ගමන් යනවා කියලා සිතක් ඇතිවේ. ගච්ඡන්තුවා ගච්ඡාමීති පචානාති. ගමන් යාමේදී ගමන් යනවා කියලා සිතක් ඇතිවේ. ඒ සිත නිසා චිත්තකිරිය වායෝ ධාතුව ඇතිවේ. ඒ සිත නිසා අරක කරන්න ඕන කියලා ඇතිවන හිත හින්දා ශරීරයේ ඇතිවෙනවා ක්‍රියාකාරීත්වයට අදාළ චිත්තකිරිය වායෝ ධාතුවක්. ඒකට කියන අංගමංග අනුසාරී වායෝ ධාතුව. ශාරීරිය ධාතු භාවනාවේදී අපිට හම්බ වෙන අංගමංග අනුසාරී වායෝ ධාතුව ඒක ඇති වෙනවා. ඒ සිත ඒ අංගමංගානුසාරී වායෝ ධාතුව නිසා ඇති වෙනවා කාය විඤ්ඤාතිය. කාය විඤ්ඤාතිය කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. වචී විඤ්ඤාතිය කියන්නේ වචනයේ ක්‍රියාකාරීත්වය. ඔබ මේ කතාබස් කරනකොට ඇහිපිල්ලමක් ගහති ලක්ෂ ගානක් ධර්ම කාරණා ගොඩක් මේ වැඩේ කරන්නේ. දෙවි කෙනෙක් බ්‍රහ්මයෙක් නොපේන බලවේගයක් නෙමෙයි මේ ලෝකයේ පවතිද්දි විනාශ වෙද්දි මේ හැම කාරණාවකටම හැම කාලයකටම අදාළව මෙතන තියෙන මේ ධර්මතා ගොඩක හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. මේ හේතුඵල ස්වභාවයක්. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ඒ රූප දෙක පැහැදිලිද කියන බලන්න. රූප දෙක නැවතත් හොඳයි. දැන් ඊට පස්සේ විකාර රූප තුනක් තියෙනවා. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන බලන්න. නැවතත් හොඳයි. රූපේ කියන වචනේ නොකිය කිව්වොත් හොඳට මතක තියාගන්න පුළුවන්. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. අහපව කියන්න. නැවත. ලහුතා කියන්නේ ශරීරගත රූපවල සැහැල්ලුකමක්, බර නැතිකමක් ඇති වෙනවා. ලහුතා කියන්නේ ශරීරගත රූපවල සැහැල්ලුකමට, බර නැතිකමට. මුදුතා කියලා කියන්නේ ශරීරගත රූපවල මොලොක්කමට, තද නැතිකමට. මුදුතා කියලා කියන්නේ ශරීරගත රූපවල මොලොක්කමට, තද නැතිකමට. කම්මඤ්ඤතා කියලා කියන්නේ ශරීරගත රූපයන් ඒ ඒ කටයුත්තේ යොදවන්න පුළුවන් ක්‍රියාවට සුදුසුකමට. ශරීරයෙන් කරන ඔක්කොම ක්‍රියාකාරීත්වවලදී
ඒකට තියෙන අනුකූලත්වය ඒ කටයුත්තේ යොදවන්න පුළුවන්කම කම්මඤ්ඤතා. ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන බලන්න. නැවත හිතන්නකො මේ රූප ඔය විදිහට ගත්තහම බ්‍රහ්මයන්ගේ ශරීර කොහොම ඇද්ද කියලා. දිවියන්ගේ ශරීර, මිනිස්සුන්ගේ ශරීර, සතර අපාගතයගේ ශරීර, ඒ හැමෝගේම ශරීරවල අර ගුරුසුකම සියුම්කම ඒව හැදෙන විදිහ කිසිම සත්වයක අත්හැරෙන්නේ නැහැ. දැන් ඔය ඇත්තන්ගේ හැට පේන වර්ග දෙකයි, සත්ව වර්ග දෙකයි, මිනිස්සුයි තිරිසන් සත්වයෝයි. මනුස්ස ලෝකයේ අය තිරිසන් සත්වයෝ 29ක්ම ඔබට පේන්නේ. ඒ 29 ඔබට පේනවා ඔබ අභිඥාව උපදවා ගත්තොත්. අර පේන ඇහැට පේන දෙගොල්ලගෙනුත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඒක හරිද? දැන් අපි රූප 24ක් ඉගෙන ගත්තා. මේ 24න් මුල් 18 කර්මයේ සිත උණුසුම ආහාර කියන හේතුන්ගෙන් ඇති වෙන්නේ. ඒ නිසා අපි මුල් 18ට කියනවා නිස්පන්න රූප කියලා. නිස්පන්න රූප මුල් 18 කර්මයේ සිත උණුසුම ආහාර කියන හේතු හතරෙන් ඇති වෙන නිසා අපි ඒකට කියනවා නිස්පන්න රූප කියලා. ඊට පස්සේ ඊළඟ 10 අර හේතුන්ගෙන් ඇතිවන රූප වලට අදාළ කාරණා අනිස්පන්න රූප. අර 18ට අදාළ කාරණා තමයි අනිත් 10 තියෙන්නේ අනිස්පන්න රූප. මුල් 18 නිස්පන්න රූප. නිස්පන්න රූප කියන්නේ කර්මය සිත උණුසුම ආහාර කියන හේතුන්ගෙන් ඇතිවන හින්දා නිස්පන්න රූප කියලා කියනවා. නිස්පන්න රූප. නිස්පන්න රූප කියන්නේ කර්මයේ සිත උණුසුම ආහාර කියන හේතුන්ගෙන් ඇතිවන රූප. අනිස්පන්න රූප තමයි අනිත් 10. අර හේතුන්ගෙන් ඇතිවුණු රූපවල ඒ ක්‍රියාකාරීත්වයන්. දැන් විකාර රූප ගත්තාම විකාර රූප 3යි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන බලන්න. හරි. දැන් ඊළඟට ලක්ෂණ රූප 4. ලක්ෂණ රූප 4 තියෙන්නේ උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන බලන්න. නැවතත් උපචය, සන්තති, ජරතා, අනිච්චතා. උපචය කියන්නේ ප්‍රතිසන්දියේ ඉඳලා කර්මාදී හේතුන්ගෙන් ඇතිවන රූපවල පළවෙනි පහළවීම. ඒ කියන්නේ රූපවල අලුතින් ඇතිවීම. උපචය කියන්නේ අලුත් රූප පහළවීම. සන්තති කියලා කියන්නේ මේ ප්‍රතිසන්දි හිතත් එක්ක ඇතිවන රූප කලාප මැරෙනකම්ම අකණ්ඩවම ඇතිව නැතුව ඇතිව නැතුව සන්තතියක් විදිහට පැවතීම. සනයක් සනයක් පාසා බිඳි බිඳි නැවත් නැවත රූප පහළ වෙනවා. ඔය ඇත්තන්ට ඊයේ තිබ්බ එකම රූපයක්වත් අද නැහැ. මීට අවුරුදු 10කට කලින් තිබ්බ රූප එකක්වත් අද නැහැ. මේ රූප සන්තතියක් තියෙන ඔය වගේ රූප කලාප ගොඩාක්. දැන් ඔබ එක ශරීරයක් කිව්වහම නැහැ, උතන රූප කලාප මහ ගොඩක් තියෙන්නේ. ඒව හට ගන්න හේතුන්ගෙන්ම ගත්තහම රූප 97ක්. අපි මේ අභිධර්ම පාඩමක් නෙමෙයි ඉගෙන ගන්නෙ. අපි මේ ඉගෙන ගන්නේ දුක්ඛ ආර්ය සත්‍යයේ පංච උපාදානස්කන්ධය. අභිධර්ම පාඩමක් උගන්වනකොට මේ හැම එකකටම අදාළව තව ගොඩාක් කාරණා කියන්න තියෙනවා. අපිට එච්චර අවශ්‍ය නැහැ. අපි අභිධර්ම පාඩම නෙමෙයි ඉගෙන ගන්නේ. මේකේ අභිධර්ම පාඩමේම කොටස් තමයි තියෙන්නේ. නමුත් මේක කරන්නේ කමඨහන ඉගෙන ගන්නවා.
කමටහං වාක්‍ය දුන්නු ගමන් මේ ස්කන්ධ ගැන කතා කරද්දි මේ ස්කන්ධ දන්නේ නැති කෙනාට බෑ භාවනා කරන්න, දැනගෙන ඉන්න ඕන. මේ කමටහනයි කියලා දෙන අභිධර්ම පාඩමක් නෙමෙයි. එතකොට උපචය කියලා කියන්නේ අලුතින් රූප පහළවීම. සන්තති කියලා කියන්නේ ඒ රූප කලාප ඇති වෙලා නැතුව යද්දිම ඒ වෙනුවෙන් අලුත් රූප කලාප ලැබී සන්තතියක් විදිහට පැවතීම. ජරත කියලා කියන්නේ කර්මේසිත උනසුම ආහාර කියන හේතුන්ගෙන් ඇතුණු රූප 18 දිදීම. හේතුන්ගෙන් ඇතුණු රූප 18ක් තියෙනවා. ඒ රූප 18 නිස්පන්න රූපවල ජරා තත්ත්වයට පත්වීම. අනිච්චතා. අනිච්චතා කියන්නේ කර්මාදී හේතුන්ගෙන් හටගත් ඒ රූප 18 බිඳි බිඳී යන එක. අනිච්චතා කියන්නේ අනිත්‍යය කියන්නේ මේ ලෝකේ උසස්ම කුසලයේ අනිත්‍යනේ. හැබැයි එතෙන්ට අනිත් කුසල උපකාර වෙනවා. ඒ වචනේ තේරුම් ගන්නත් හැකියාව තියෙනවා. උසස්ම කුසලයේ අනිත්‍යයි, අනිත් කුසල උපකාර වෙනවා කිව්වහම මේ නාම රූප ධර්ම හේතුන්ගෙන් හටගන්නේ. එතකොට අර චක්කුප්පසාද සෝතප්පසාද වගේ කර්මජ රූප කලාප දිගට පවත් ගන්න වෙනවා. මේ අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගෙන ඒක නිසාම ඇතිවන ඉන්ද්‍රිය ධර්ම වල දියුණුවත් එක්ක බෝධිපාසික ධර්ම දියුණු තියුණු වෙලා කෙලසුන් නැසන එක. බර වචන ටිකක් කියුණානේ. මේක තේරුම් ගන්න බැරුවට සාමාන්‍ය ලෝකයා කිව්වට ඔය මේ ආමිස පිංකම් නෑ. විදර්ශනාවේ මගපල් ලබන්න නම් ඔය ඇත්තෝ ඉන්න පරිසරයක් කරදරයක් නොවන එකක් වෙන්න ඕනේ. ඒ කට්ටියටත් ප්‍රතිඵල ලැබෙන ක්‍රියාකාරකම් ඕන. ඔබත් සමහරලාට දුර්වල වෙන්න පුළුවන්. ඔය ඇත්තෝ දුර්වල වෙන වෙලාවට ආමිස පිංකමක ditthadhamma වේදේ කර්මයේ රුකුල ඕන වෙනවා. මේ කියන්නේ බරපතල කතාවක් කියන්නේ. පොඩි කතාවක් නෙමෙයි මේක, බරපතල ලොකු කතාවක් කියන්නේ. ඔය ඇත්තන්ට ආත්මය සත්‍ය පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ. මේවා නාම රූප ධර්මයෝ. ඒ නිසා මගඵල ලබන එක මේ ජීවිතේ කරගන්නම ඕන. ඒට විදර්ශනා භාවනා කරගෙන ඉස්සරහට යද්දී අනිත් කුසලයන්ගේ උපකාරයක් ලැබෙන විදිහට ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ. කියන්න බලන්න මේ රූප හතර, ලස්සන රූප හතර. නැවතත් කියන්න. අනිච්චතා. ඔන්න දැන් අපි ඔක්කොම රූප ටික දැන් කියනවා. සියලුම රූප ටික කියන්න. මුල ඉඳලා මහා භූත රූප හතර. නැවතත් නැවතත් ප්‍රසාද රූප පහ කියන්න. නැවතත් නැවතත් හරි. විසේ රූප පහ කියන්න. නැවතත් නැවතත් භාව රූප දෙක. නැවතත් නැවතත් හදේ වස්තු රූපේ, ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය රූපේ, ආහාර රූපේ, ආකාශ ධාතුව. ඒ හතර කියන්නේ හදේ වස්තු රූපය, පරිච්ඡේද රූපය. නැවතත් පරිච්ඡේද රූපය. විඤ්ඤාති රූප දෙක කියන්නේ නැවතත් නැවතත් විකාර රූප තුන කියන්නේ. නැවතත් නැවතත් ලස්සන රූප හතර කියන්නේ.
නැවත නැවත මේ තමයි රූප 28. රූපස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තිලක්ෂණයට නන්වාදී රූපස්කන්ධයේ කිව්වෙ මෙන්න මේ රූප 28ට. මතක තියාගන්න මේ රූප 28 ඔබේ භාවනාවට අදාළ විදිහට විතරයි දැනගත්තේ. මේක මේ කෙටියෙන් කිව්වේ, තව මේවට අදාළව ඒ කෙටියෙන් කිව්ව එක තව විස්තර කරලා ගන්න ගොඩක් කාරණා තියෙනවා. ඒව ඉගෙන ගන්නෙ අභිධර්ම පාඩමේදී. මේ අභිධර්ම පාඩමක්ද? නෑ නෑ, මේ භාවනා වාක්‍ය කියලා දෙන භාවනා කමඨහන් උගන්නන අවස්ථාව. මේ කමඨහන් ලබා දෙන අවස්ථාව. දැන් පැහැදිලි නේද හැමෝටම? හරි. හොඳයි, ඊට පස්සේ අපිට ඊළඟ ටික තියෙන්නේ පින්තුනි, ඔය ඇත්තන්ට අපතේ යවන්න වෙලාවක් නැහැ. ඔය ඇත්තන්ට කල් දාන්න විදිහකුත් නැහැ. හෙට භාවනා කරනවා, අනිද්දා භාවනා කරනවා කියලා තව ඉස්සරහට කල් දාන්න වෙලාවකුත් නැහැ. ඔබේ ජීවිතේ හැරිම පුංචි සීමා සහිත කාලයක තියෙන්නේ. අවුරුදු 100ක් කියන්නේ පුංචි කාලයක්. පුංචි කාල සීමාවක ඔය ඇත්ත දැන් ගොඩක් කල් ගෙවලා තියෙන්නේ. කරගන්න වැඩත් ගොඩක් තියෙනවා. මාර්ගඵල ලැබලා, විදර්ශනා කරලා, මාර්ගඵල ලැබලා ඔය ඇත්තන්ට කැමතිනම් සමත භාවනා වලට එන්නත් පුළුවන්. අභිඥා උපදවා ගන්නත් පුළුවන්. නිරෝධ සමාප්පත්තිය සමවදින්නත් පුළුවන්. කරගන්න වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මුළු ජීවිතේම ලස්සන වෙන්නත් ඕනේ, දූරදර්ශී වෙන්නත් ඕනේ. ඔය ඇත්ත මේ ජීවිතේ මාර්ගඵල ලැබනවා නම් කිසිම තැනක ප්‍රශ්නයක් තිබිලා බෑ. හැමදේම ආවරණය වෙන්න ඕනේ. ඔබේ දීර්ඝායසට වෙන බාධා ඔබ නැති කර ගන්න ඕනේ. වානේට සැපේට බලයට වෙන බාධා නැති වෙන්න ඕනේ. ඒ වගේම අඹසැමියන් දූපතුන් ආදී අය කඩා වැටෙන්නේ නැති එය ශක්තිමත් මට්ටමක තියලා තියන්න ඕනේ. ඔබ අන්තිම හුස්ම හෙළනකම් ඔබේ බුද්ධිමත්කම නිසා ඔබත් හැමෝමත් පරිස්සම් වෙන්න ඕනේ. අන්තිම මොහොත හෙළනකම් ඔය ඇත්තන්ගේ කෑම් බීම ඉඳුන් හිටුන් ජීවිතයේ පවත්වාගෙන අනේක ප්‍රශ්නයක් වෙලා බෑ. ඔය ඇත්ත ඒකට ගැළපෙන විදිහට වැඩපිළිවෙලක ඉන්න ඕනේ. කර්මය හසුරුවා ගන්න ඕනේ, සිත හසුරුවා ගන්නත් ඕනේ. මේ විතරක් නෙමේ, සිතත් එහෙමයි. හිත ලෙඩ වුණොත්, ප්‍රශ්න එනකොට ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව කඩා වැටුනොත්, ඔය ඇත්තන්ට විවිධාකාර ලෙඩ රෝග මතුවෙන්න පටන් ගන්න, ආහාරය පුපුරන්න පුළුවන්, තව ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. කර්මයේ සිත විතරක් නෙමේ, උණුසුමත් පාලනය කරගන්න ඕන, ආහාරත් පාලනය කරගන්න ඕනේ. ආහාර ඕනෑවට වඩා අවශ්‍ය ප්‍රමාණය ඉක්මව ආහාර ගන්නත් බෑ. සීනි වැඩි වෙන්නේ නැති, ඒ වගේම තෙල් වැඩි වෙන්නේ නැති සමබර ආහාර වේලවල් ඕන. මලබද්ධය හැම වැඩි වෙන මේ ආහාර වර්ග හැම ගන්නත් එපා. එතකොට කේන්ති යනවා, අල්සස් ගති වැඩි වෙනවා, තව නානාපකාර අපහසුකම් ඇති වෙනවා. ඒ නිසා හැම වෙලාවකම භාවනා වඩන යෝගාවචර පුද්ගලයා බුද්ධිමතෙක් වෙන්න ඕනේ. භාවනා වඩන යෝගාවචර පින්වතා සියල්ලම සමබර කරගන්න ඕනේ. තමන්ගේ පවුල සහ තමන් ජීවත්වන පරිසරයේ තිහේතුක අය වගේම තව ඉන්නවා. තව දෙගොල්ලක් කවුද? දිහේතුකයි අහේතුක සුගති. ඒ තිහේතුක අය අතරෙත් ඉන්නවා ඕන තරම් අධික කෙලෙස් බහුල අය. කෙලෙස් අධික බහුල කෙනෙක් එකපාරම අරගෙන මේ ටික කියන්න පුළුවන්ද? දැන් කෙලෙස් බහුලව ඉන්න කෙනෙක් මෙතෙන්ට අරගෙන මම මේ ටික කියන්න ගත්තොත් මෙතන මිනිස්සු ගොරෝගොරෝ නිදාගන්නේ නැද්ද? මෙතන ගොරෝගොරෝ නිදාගන්නේ. ඊට පස්සේ විවේකයේදී ලහපව් වෙනකොට මුළු සාල්ලාවම හිස්සේ. ඇයි මේක දරාගන්න ශක්තිය නැහැ? ඒ වගේ ශක්තිය නැති දන්නේ නැති පිරිස ඔබේ සමාජයේ වැඩි. ඔබ ඉන්න සමාජයේ ධර්මයේ දන්නේ නැති පිරිස තමයි ගොඩක් ඉන්නේ. ඒ වගේ කට්ටියට ධර්ම දේශනාවක් විදිහටත් ඕන අර මොන හරි ඕපදූප ටිකක් කියලා හිනාගස්සවල මොන හරි මිලමුදල් ටිකක් ලැබෙන විදිය සහ ඒකට ඕන කරන අර ආසාවම්ම ඉෂ්ට කරගන්න ඕන කරන කරුණ ටිකක් කියලා පොඩ්ඩක් නලවන ටික තමයි ඕන. මේක ලොකු කතාවක්. ඔබට මේ ජීවිතේ මඟපල් ලබන්න පුළුවන්. හැබැයි අර බැරි කට්ටිය එක ගැටෙන්න බෑ. ඒ අයට මඟ පෙන්වන්න නම් ඒ අයගේ පින් මෝරන විදිහට විදර්ශනාවට ගන්න බැරි නම් මේ සමත භාවනාවේ සතර ආරස්සක භාවනාව වලට හරි ඒ කට්ටිය ගන්න ඕනේ.
එහෙම ගන්න බැරිනම් ඒ කට්ටිය ආවිස වැඩි වෙන විදිහේ පින්කමක් හරි කරවන්න ඕනේ. අර ධනංජානි බමුණගේ හිත ධානපැත්ත මේ මගපල පැත්තට ගන්න බැරි වුණා, ධානපැත්තට හරි ගත්තනේ. ඒ වගේ ආයුෂ වැඩි වෙන විදිහට, වානසපාදී වැඩි වෙන විදිහට, විහෙර විහාර කර්මාන්ත, ඒ වගේම විවිධාකාර විදිහ කංචුක පූජා, නානාපකාර විදිහට මහා කුසාසිත අටකින් කරන්න පුළුවන් පිච්චමල් පූජා හරි කමක් නැහැ. එතකොට ඒ කට්ටිය මේ ගමනේ අනහයට හතුරු වෙන්නේ නැහැ. නැත්තම් මේ ගමනේ අන කට්ටියට අර අය විවිධ විහිතරියන වචන කියනවා. නමුත් ඒ කටි මොනව හරි කුසලයන්ග යෙදෙනවා නම් ඒ අයට තේරෙනවා ඊට වඩා තව දෙයක් කරන්න තියෙනවා. මේකම කර කර ඉන්න හරියන්නේ නැහැ. ආමිස පින්කම කර කර ඉන්න හරියන්නේ නැහැ. ඉක්මනින්ම මම භාවනා කරමින් කෙලෙසුන් නසන්න ඕනේ. එහෙම හිටලා කටයුතු කරනවා. හැබැයි එතෙන්ට ගන්න නම් අර ලපටි තැන ඕන වෙනවා. ආමිස වගේ ලපටි තැන් වලින් ආයුෂ ආදී හරි ගස්සලා තියා ගන්න වෙනවා. හැමෝටම පැහැදිලිද? මේ ජීවිතේ සසරින් එගොඩ වෙන්න අදිස්ථානශීලීව කටයුතු කරගන්න ඕනේ.